සරණයි හැම දෙනාටම අු දවස්සේ සිදුණු ප්‍රමාදය පිළිබඳව සේල්දනාටම මුලින්සිහිපත් කරන්නට ඕන හදිසේ යෙදනු කටයුත්තකට බැහරට ගිහිෙන්න්නටත් සිද්ගල වන ඒ අතරයි ඇතිවවෙච්ච විදුලිය විසන්ද වී මාධී කාර්මික දෝෂ නිසා විනාඩි විසි පහක්විතර අද ධර්මසාකච්චාව ්‍රමාදයක් සිද්ධ වන කොහමනක් සියලු දෙනාම බොහොම ඕනෑ කරින් රැඳතිී සිටිය පිළිබඳද සියලු දෙනාටම ප්‍රතක්න වෙනවා අපි පසුගිය සතියේ ආරම්භ කලා පාරමිතා පිළිබඳද දේශනාෙල අදහිද දෙවනී අවස්ථාව අද දවසිත් අපි මතා පිළිබඳ ූලික ඇහැදිලි කිරීම හැඳින්ුවීම පොටසම තමයි අදදවස කරන්න බලාපොළොක්තුවෙන්නේ අපි පසුගිය සතිය කතා කළේ පාරමිතා කියන වච්චනය තෙනුම සහ පාරමිතා පිරීමේදී මූලික වසෙන් තිබීතු ගුණංග පිළිබඳ පාරමයීන වචනය පිළිබඳ වචනාාර්ථය අපි කතා කළා ඒවගේ තන්හා මාන බිට්ටි වලින් දූෂිත නෝනු මානසික තත්ත්වයකින් අපි පාරමිතා ධර්ම සම්පාධනය කළ යුත්තු ආකාරය ඒ වගේම කරුණාව මහබෝසත්තරුන්ගේ පාරභිතාවේ විශේෂ ලක්ෂණයක් වෙන බව. එවාගේම උපාය කෞෂල්ලින් යුක්ත බව සෑම දෙනාගේම පාරමිතාවන්හි, මූලිකලක්ෂණයක් විය යුතු බවත් අපේහිදී කතාබා කළක්. ඇතකොට සමහර කෙනෙක මෙහිදී ප්‍රශ්නයක් හැටියට මතු කරන කාරණයක් තමයි බෝධිපාක්ෂික ධර්ම දියුණු කළහම ප්‍රමාණවක් නැතිද පාරමිතා කියල දෙයක් වෙනම අවශ්‍ය වෙන්න මොකට. දැන් ඒකාරණය මත තමයි සමහර වෙලාවෙට ඇතැම් කෙනෙක් එහෙම භවෙන් භවේ පාරමිතා පිරීමකට කල් ගත කරන්න අවශ්‍යතාවයක් නැහැ බෝධිපාක්ෂක ධර්මටික දියුණු කරගත්තුත් යම් කිසි කෙනෙකුට නිවන්දකින්න පුළුවන් කියන මූලික අදහස්සක පවතින්. ඒවගේ මාපියර මුලින් සඳහන් කළා වගේ පසුගිය සතිය සිහිපත් කලා වගේ ඇතැම් අය ආත්මමූලික සංකල්පයකින්. එක ඇනේ මම උත්සාහතුල මට මේක කරන්න පුළුවන් කියන, ආත්මමූලික සංකල්පයකින් ප්‍රදහන වසයෙන් හිතනව කල්පනා කරනමයික් භවේකදී ත්සාහ කළලොත් අභිවීර කරනවන අපි කැපවෙනවාන අපට පාරවිිතාපුරන්න පුළුවන් කියන අදහස. තව සමහර කෙනෙක් බෝධිපාක්ෂික ධර්මවලින් විජුවම ඉලක්ක කොටගන නිවන ඉලක්ක කොටගෙන ක්‍රියා කරන්නට පුළුවන්කම තිබියද. රමිතාවක් කියන එකක් අපිට වෙනම මුණධර්ම ටිකක් අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද කියන කාරණය ඒ ත්‍රපිට කේහෙම මතු කරලන්න හැනේද තියන කාරණය මත කරමෝතනද අපි තේරුම් ගන්න ඕන බෝධිපක්ෂික ධර්මවලින් තමයි අපේ මනසර් රිජුවම සකස් කරන්නේ නිර්වාණාව බෝධය සංහ නිසා නිරවානාාබෝධය සඳහා බෝධි පක්ෂික ධර්මවල අවශ්‍යතාවේ බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්බාන සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍රදේශනාවල අවධාරණය කරලා තිීෙන. එතකොටට පාරමිතා ධර්මවල අවශ්‍යතාවේ දැන් සූත්‍රපිටකේටම අයත් පොත්ත ජාතකට්ට කතාව අදිය විශේෂෙන් ජාතක දේශනා දිහා බැලුවෙන් පස්සේ අපට පෙනෙනවාසාංසාරික වසේ තහග තයන් වහන්සේ පමණක් නෙමේ ශ්‍රාවකයන් වහන්සේලා භවයෙන් භවය ප්‍රගුණකරත්ගන ආපු ස්වභාවයක් ඒ ගුණාන්ද එහෙම ප්‍රගුණ කරගෙන ඇවිත් තමයි අවසාන භවේදී අරවිදියට බෝධිපක්ෂික ධර්ම අවධ කරන්නට උන්වහන්සේලා සමත් වෙලා ති එතකටට බෝධිපාක්ෂික ධර්ම මතු කිරීම තමයි රිජුවම නිිවන ඉලක්ක කොටගෙන කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා අශ්‍ය වෙන්නේ ඒ සඳහා අවශ්‍ය මානසික පසුබිම සකස් කරන්නේ මේ පාරමිතා ධර්නොවරින්. එතොර පාරමිතා ධර්ම ගත්තැන් පස්සේ නයිෂ්කාම්මය පාරමිතාවේ ැන කාමයන්ගෙන් නික්මීම. මේ මේ ධර්මය පමණයි රජුවම නිවන පිළිබඳව ඉලක්ක කොට ගත්තු. ධර්මයක් හැටියට විශේෂයෙන් පැහැදිලිකරන්න. අනි පාරමිතාවන් ගත්ත පසු දාන, සීල, ඊළඟට ප්‍රඥා, වීර්ය, ශාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී පේක්ෂක්. මේ ගුණංග ගත්තන් පස්සේ එහෙම විජුවම චතුරාර සත්‍යය අවබෝධය කියන කාරණය විශේෂකොට මතු කරලා නිෙමේ. අර මුලින් කියපු කාරණාවලින් යුත්තව තන්හාවෙෙන් මානයෙන් දිට්ටියෙන් තොරව නිවන ඉලක්ක පොටගෙන මේ ගුණාංග දියුණු කිරීම. එතකොට නිවන්න අවබෝධය තමයි එහිදී මූලික ඉලක්කය වෙන්නේ හැබැයි ඒ මොහොත්තෙම කෙලස් ප්‍රහාණය කරනවා ඒ භවය තුළම කෙලස් ප්‍රහාණය කරනවා කියන තැනට මනස අවදි වෙන්නට අවශ්‍ය පසු විමක් සැකසිලා තියෙන දීර්ග සංසාරයක කල්ප ලක්ෂ ගණනක් කල්පා සංක්‍ය ගැනක් සත්‍යයා සැරිසරමින් එනකොට අවිද්‍යා ට්‍රෘෂ්නා ආදමේ කලේෂන් එ තරම් දීර්ග කාලයක් අපේ චිත්ත සන්තානය වැඩි ලතිලා. ත එහෙම වැඩුණු සිතක එකවරම චතුරාර් සත්‍යය අවබෝධ කිරීම සඳහා මේ භවගමන නිමා කිරීම සඳහා යම් කිසි කෙනපුගේ මනස සකස නෝ කියන එක අභව්‍යකාරණය එකන. මෙත ඒක යැබි නිතරම අවධරණයකන සත්‍යේ පුද්ගලය කාත්මයක් නොවන ධර්මටිකුයි මෙතනති. එතොර එක් දිසාකට ක්‍රමාණුකූලොව සැකසිමෙන් තිබුණු නාමරෝප ධර්මටිකක්. සත්්‍යය නැති පුද්ගලයෙක් නැති ආත්මයක් නැති ධර්මටික යම් හේ තුටිකක් එකලයික් දිසාාවකට ගමන් කරන්නේ ඉලක්කකට ගමන් කරන්නට සැකසිලා තිබුණා එක කියන්නේ. අපායගාමී ක්‍රමයට සහ සංසාරගාමී ක්‍රමයට සංසර්ගාමි ක්‍රමේයට ඇන භවෙන් භවය උපදින විදිහට අවිද්‍යාවයකට මෝලික වෙන ඉළඟට භවතන්හා සහ කාමතන්හාාව පාදක කොටගෙන නිලන්තරෙන් මේ සසර ගමනි මේ පංචස්කන්දය ඉදිරියට යනවා එතකොට එහෙම ඉදිරියට යන්න තමයි මේ මේ පංචස්කන්දේ සැකසිලාතිය මේ චිත්ත සන්තාානය සැකසිලාතියන එහි පවතින චෛතසික ධම සැකසිලාතිී චිත්ත චෛසික රූප කියන සියල්ලක්ම එතව රූප ධර්ම පවතින්නේ චිත චෛසික ධර්ම මත එකනි සංසාර ප්‍රෘතිය ගැන කතාහැන ට පරිවාහිර පවතින රූප කොට්ටා සත්තිී නො. න පටිච සෞපාදේද සංසාර ප්‍රෘතිය දක්මන ොට බදුරජාන් හසේදක්වනේ අවි්‍යාපච්චා සංකර. ඒ අවිද්‍යාපාදක කොට ගෙන කටගන්නා සංස්ක. එතොට ඒ පටිච සම්පාද කතා වෙදිි මනාව පැහැදිලි කෙරෙනවා. මේ සංසාර ප්‍රෘතිය දිගෙන්දිකට දිගෙන්දිකට පවතින විදිහට තමයි මේ සැකසිරාදය. තැඟයිට පස්සේ අවිද්‍යායත්වේවාසේෂ විරාග නිරෝද්ධ සංකාරයකෝත්. අර අවිද්‍යාවගේ නිරවශේෂ නිරෝධයෙන් තමයි සංස්කාර මවිරෝධය ඇ ඇතිවෙන්නේ ඒකෙන් විඤ්ඥාණ නිරෝධයාදී වසේ මේ භව චට්‍රය සම්පූර්ණය නිමාවට පත්වෙන්. තැඟතකොට මෙතැනට පැමිණිට නං අවිද්‍යාව ප්‍රාණය කරන්න බොන දැන් අවි්‍යාව වර්ධනය වෙන විදිහට තෘෂ්නාව වර්ධනය වෙන විදිහට පැළතුුණු මේ නාමරූප ධර්ම පරම්පරාවේ හදිසිේම එකවරමාවිද්‍යාව ප්‍රාණය කරන්නට එන කාරණය කුමක්ද. එදකට ඒකාරණය තමයි ප්‍රඥාව ඇතුළුයේ ප්‍රඥාව අවධි කරන්නට යෝ්‍යවූ ගුණාංග සමුහේ තකට ඒ ගුණාංග සමූහය ආකස්මිකව මෙතන්ටෙන්නේනෑ. අහේත්තුකෝ මෙතන්ටෙන්නේ නෑ එක පාර්ට මේ යන අවිද්‍යා ප්‍රවාහය තෘෂ්නා ප්‍රවාහය කණ්ඩනය කරඩ. එක පාට මේක නවත්තලනින් හොන්ද හින්්දෝන කියන අදහසක් එකන එහෙම එකක් මේ නවර රූපදහමෝ සැකසෙන්න විදිහක්නෑ. ද මේ කතාවපට හොඳට තේරුම්ගන්න පුළුවන් පෙන්ඩ මේ අනාත්ම කියන මූලික ලක්ෂණය තුළ ඉඳලා බැලුවෝත්තිත්තරයි අපට මේ පැහදිලිේ. එ නැති ැම මහොතකම අපට හිතේ නති මොද බැරි බුදු කෙනෙක් දේශනා කළන් පස එක තේරුම් අරගෙන එතන්ට අන්ඩ බැරයි කියන ආකල්තය එන්නන අපට අන තෘශ්නාව පාදක කොටග ඒ නිසා යම් කිසි කෙනෙක් අනාත්ම කියන ධරමස්වභාාවය මේ නාමරෝප ධර්මයන්ගේ නිසත්ව නිංජීව නිෂ්පුද්ගල ස්වභාවේ හරියට තේරුම් ගත්ව එහි පටිච්ච සමුත්පන්න ක්‍රියාවලේ හරියට තේරුම් ගත්තුවන්. එතකොට ඒ හේතු ප්‍රත්්‍යයන්ගේ ගැරු විග්‍රහය තමයි බුදුරජාන්හන්ස චතු සත්‍යය තුළිනු ේතු පල ක්‍රියාව වලිය පැහැදිලි කරනු ඒවාගේ පට්ච සවපාදය තුළිනු හේතු පල ක්‍රියාවලිය පහැදිලි කරනු තවයි තාම ගැඹුරින් එය විග්‍රහ කර කාය තමයි සූවිසි ප්‍රත්වය එතකොට සූවිසි ප්‍රත්්‍යයවලින් පතහගතයන් වහන්සේ මේ නාමරුවපධර්මයන් එක කාකාරයෙන් එකනෙකට ප්‍රත්්‍යවෙමෙන් සංසාර පැවැත්ම කොහොමද ක්‍රාත්මකරෙන් කියලා පෙන්වාද. එත වඩ මේ සංසාර ප්‍රෞෘතිය නිසත්ව නි්ජීව නි්පුද්ගල ස්වභාවෙන් සත්්‍යයෙක් නොන ආත්මයක් නොවන පුද්ගලය නොන ස්වභාවෙන් නාමරූපධර්ම සමෝහයක් අවිද්‍යාතුෂ්නා පාදක කොට ගෙන ඉදිරියට යන නිසා ඒ යන ප්‍රවාහය නවත්වන්නට මේ තුළ ඒ ප්‍රවාහය තුළමන මේ ගුණාංග වර්ධනය කරන්නට වෙන්නේ. එතකොට ඒ ප්‍රවාහය තුළ අනුක්‍රමය ඕනේ ගුණේ වැඩේ. උදාහරණය කැටියට කිවොත්දැ යකඩය තුලින්ම ඇතිවෙන්න මලකඩ වලින් අර යකඩේ විනාස කරන්න පුළුවන්. හැබයි ඒ මලකඩ එක පාට ආකස්මිකෝ යකඩේට මතු වෙන්න එකන්ටිගෙන් ටිකටි කෙන්න්ටිෝන වැඩේ. එහෙමෝලොත් තමයි ඒක විනාසවෙෙන්. එතකොටට බුදුරජාණන් වහන්සේ. වාසිජට පොම සූත්‍රේදී දේශනා කරනවා සල්ලේක සූත්‍රේද දේශනා කරනවා වැැල්කූඩයක උපමාවඇ වැල්කූඩයක් වතුරට දැම හම ගට හරි මුොද හරි රැටු නම ඒ අනුක්‍රවයෙන් දිරාපත්වෙන්න්නට පටන්ගත්. එතර අපේ ඕන කරනටේ වැල්කූඩේ දාපු ගමන් එක පාර්ට දිරාපත් වෙලා මේක අහෝස වෙලා යන්නේ නෑ ඒ අහෝසිවෙන්නට යම් කිසි කාලයක්න් ගත වෙනවා. ඒ ගතවෙන්නේ ඒක ස්වභාවික ක්‍රියාවලියක් නිසා යන්න ඒ වගේ මේ පැවැත්ම සඳහා අවිද්‍යාත්‍රශ්නා පාදක කොටගෙන්න්න පටිච සමපන්නව සත්වේක් නවන පුද්ගලයෙක් නොවන ආත්මයක් නොන නාමරෝප ධර්ම ප්‍රවාහයක් සැකසිලාතිය ම මේ ප්‍රවාහය තුළ මේක අහෝසි කරන්නට නං අවිද්‍යාව දුරු කරන ප්‍රඥාවක් අවධි කරන්නට. එත ඒ ප්‍රඥාව අවධි කරන්නට නම් ඒක ටදාල වීර්යක් තියෙන්න්නට. ො ප්‍රඥාව අවධි කරන්නට නං දරාගැනී ආදී අවශේෂ ගුණාංග ටිකක් ගොඩනගන්නට. අන්නේ සාංසාරික වසයෙන් අනුක්‍රමයෙන් ගොඩනගී යුතු ගුණනාංග පන්ධතිය තමයි මේ පාරමේ කියල හඳුන්. එ තොර පාරම ධර්ම පුරුදුපුහුණු කළ චිත්ත සංතානයක තමයි අර කියන, අපි පසුගිය මාස ගණනාවක් මුළුල් ලේසාකච්චා කරපු බෝධි පාක්ෂික ධර්මටික අවධ කරලා විනාමරූපර්ම නිරවානගා මිනී ක්‍රමයට පැළගස්වන්නට පුළුවන් වෙන්නේ අර සංසාර ප්‍රවාහය තුළ අනුක්‍රමයෙන් යුක්තවරු වැල්කූඩේ දිරාපත්වෙන්නට මුලින් මුලින් ඒ ජීවගුණේ නැතිවෙන්න ටෝන ඊට පස් ඒක ටික ටි පොගමින් දියසෙවිල් බැඳෙන්න්න ටෝන ඊට පස්සෙ ටිකෙන් ටික දිරපත් වෙන්නට පටන් ගන්න තු මේක සිද්ධ වෙන්නේ යම් කලක්ගත වෙන. එහෙම එහම උනාට පස්ෙ තමයි යම් දවසක අ වැල්කඩ නැවත එකතු කරන්න බැරි මට්ටමට මේ දියවෙලායන්න punya rapi mitih tau pemawak sepat ke gaha kapan kon antima poropanta peroopa ituiya gan හලඟට යන්නට සුද්ද කරලා සකස් කරගනන්නව මේ ගහ පපණ්ඩෝන කියන අදහ සඇතිවන්නු. තුර මේ වැඩ ගොඩක් කෙතර කෙරෙන්නට. එත ඒටික කිරුණොක් තමයි අර ගහ පතිත කරන්නට පුළුවන් වෙන් අන්න ඒ වගේ මේ හේතු පල ක්‍රියාවලියක්පු විශේෂයෙන් අවිද්‍යාව තෘශ්ණාව පාදක කොටගන්න භවයෙන් භවට යන මේ නාමරූප පරම්පරාව ඒ සංසාරගාමිණ වට්ටගාමිණ ක්‍රමයට තමයි මේක සැකසිලාතයෙන්. දැන් ඒ නවත් අන්න නඟ නැවැත්වීම සඳහා දාල හේතු ටිකක් ගොඩ නැගෙන්න්නටවන්. තු අවසාන භාවේ මේ නිමාකරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නට ඒක උච්චතම වවස්ථාවට එන්නටව. ඒ උච්චතම වස්ථාවට මනස පුහුණු කිරීම සක්ක්‍රියය කිරීම තමයි බෝධිපාක්ෂික ධර්මටිකෙන් කරන්නේ. තොර පාරමිතා ධර්මවලින් කරන්නේ. බෝධිපක්ෂික ධර්ම අවධ කරලා සංසාර ප්‍රරෘත්තිය නිමා කරන්න මේ අවිද්‍යාතුෂ්නා නැවත නෝපදිනාකාරයෙන් ප්‍රහාාණය කරන්නට යෝග්‍ය මට්ටමට මානසික වාතාාවරණය සකස්කිරී. එතන් අවශ්‍ය මෝඩික පසුබිම සැකසී. තමයි මේ පාරමිතා ධර්මෝලින් භවෙන් භවය සින්ද කරන්න. එතිගන්න ඒ කාරණය අපි මෙතැනදි ශේෂයෙන්ම තේරුන් ගන්නට ඕන. බෝධි පාක්ෂික ධර්ම සහ පාරමිතා ධර්ම අතරතියන සම්බන්ධතාවේ. ඒක ඉතා වැදගත් ප්‍රශ්මයක්. බෝධිපාක්ෂික ධර්ම විතරක් වැඩුහම මදිද ඇයි අපි පාරමිතා ධර්ම කියලා කොටසක් වැඩිය යුක්ටේ කියන මේ කාරණය. යවි දිහින් අපි පරිස්සමින් තේරු ගඩ ඕෝන බෝධිපක්ෂික ධර්ම දැගතකට තව ගැටලුවක් කෙනෙක් මතු කරන්න පුළුවන් තොට ස ූත්‍ර දේශනා අදේද උදුරජාණහන්සේමුල් කාලේ බෝධිපක්ෂක ධර්ම මතු කරලා තියනවා පරමිතා පුරන්ඩෝන කියන කතාවක් බුදුහා මුදුරුවෝ මතු කරලා මතු කරපුතන් අඩුයි. ඒ ජාතක දේශනාවල තියනවා එහි පදනම. හැයි ූත්‍රදේශනාවල ගත්තැන් පස්සේ පාරමිතා වඩන්නට ඕන කියන කතාවක් එහෙම දක්කොපු තනක් නෑ ඇයි එහම එහම ඒ අත්‍යවශන ඇයි බුදු හන්තුරුව දක්වලා නැත්තේ එතකොට අපි තරම් ගන්නට ඕන ුදුරජාන්හන්සේ අවසක් භවය තුල බුදුරජාණන් වහන්සේට හමුවෙන්න්නේ ඒ ටික පුරුදු කරගනාපු පිරිසක් එතකොට ඒ ඒ පිරිස තමයි බුදු පිරිස එතො අ අර ජාත්‍රදේශනාවල එකයි කියන්නේ පතාාගතයන් වහන්සේ මුළු කොටගෙන යම් යම් දේශනා කරනකොටට එදා ඒ විදිහේ චරිතයක නිහෙම මහජනතාවට අනුශාසනා කළේ මඟ පෙන්නුවේ ඒ දැන් සම්මා සම්බුද්ධ වෙලාතිටින ඒ පතහගතයන් වහන්සේමයි. ඒ පිරිස තමයි එදා බොදු පිරිස එද බුදු පිරිස කියලා කියැනතුව මේ පිරිස භවයෙන් භවයම පුහුණු කරගන පුහුණු කරගන තමයි අනුක්‍රමයෙන් මෙතනට ඇවිදි මේ අවසාන භවේ ගොඩදාන තත්වයට පත් කරන්න. ඒතෝට එහෙම් පුහුණු කරගෙන ආම පිරිසගට ආය පාරමිතා ගැන කතා කරම්ම දෙයක් නෑ. අනිිතක ප්‍රීේෂන් තේරු ගන්නටන ත පාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල ඒ ඒ තැනදි කරන්නේ, ඒ පුද්ගලයාට ගැලපෙන්න්න ඒ පුද්ගලයාට නිර්වාණබෝධය සඳහාවශ්‍ය කරුණුටික මතු කිරීම එහමට තු තතාගතයන් වහන්සේ දහම් දෙසන්නේ අනාගතය ත්‍රිපිටකයක් හදන්ඩෝන මං මම අවබෝධ කර ගත්තු ධර්මය ඔක්කෝම ේඛන ගත කරලා මෙහෙම කමානුකුලෝස අස්කරලා තියන්ඩෝන කියල නෙමේ බුතුුවරු ධර්ම දේශනා කරන්නේ උන්වහන්සේලා දේශනා කරන්නේ ඒඒ හමුුවෙන හමුවෙන පුද්ගලයාගේ අවබෝධය සඳහා ඒ පැමින්ල්ලා සික්න ස්ිරි නිවන වෙත යොමු කරන්නට යෝගගිය කරුණු තම එතැදි මතු කරන්න එතො ඒ සඳහා අවශ්‍ය තැන්වලදි තමයි අර ජාතක දේශනා කරල තිනට ජාතක දේශනා කියනේත් සූත්‍රපිටකේට ඇතුළත් කරලාති ඒ එක ත්‍රිපිටකේට අන්තර්ගත කරලා තියනඒ එක බුද්ධ දේශනාවක් නිසයි එතවර දැන් අද ගොඩක් දෙනා ඒ ජාතක දේශනා ආදිය ජාත පාලිය කියන්නේ සූත්‍රපිටකේට අයිති වනාාට ඒක මේ ත්‍රිපිටකය තියන කොටසක් හැටියට පිළිගන්නවත් සූදානම්නෑ. ඒක එත්තරම් පැත්තකින් කියයල තමයි අර තරක කරන්නකෝ සූත්‍රදේශනාවල නැනතර සූත්‍රදේශනා හැටියට ඒ ධර්ම ලිග්‍රහයන් කරපු තැංවලදි අර බෝධිපක්ෂික ධර්ම අවධ කරන්න මඟ පෙන්නීමක් කරලාතිය. එතකොට අභිධර්මය කියන එක පස්ස කාලීන නිර්මාණයක් නේද අදි ප්‍ර්මේන තොතනඇති බුදුජාණ වහන්සේ අබිධර්මයී ලිියද කතා කලන චිත චෛතසික රූප නිබා. එකොට ඔය කරුණ පිබඳ ගැමර විඩා තව බදුහාමුතුරුව අවුදුහතලස් පහක් මොළල්ලේ සිත ගැන චිතය ගැන චෛතසික ගැන රපය ගැන නි නිවන ගැන කතා කල න තන් ොෝ ගැන බුදුරජාන් වහන්සේ අවුදු හතලිස් පහක් මොල්ල දේශනා කලින්. එනිසා තහගතයන් වහන්සේ ඒ අභිධර්ම කාර්මම තමයි දේශනා කළ හැඳයි ඒක ගැඹුරින් ග්‍රහ කරන්නට ඕන තැන්වලදී විතරයි ඒක ගැඹුරු විස්ලේක්ෂනයකට ගිය. එහෙම අවශ්‍ය නැති තැන්වලද තතහගතයයක්න් වහන්ේ තාම සංශික්ත දැන්නර ධාරු චීරියය වැනි මහා ප්‍රාජඥීෙන්ට බුදුජාණන් වහන්ේ දේශනා කරන දිික්ටේ දිික්ට මත්තම්භ විවසති සුතේ සුතමත්තම් භ විසතිේ මුතේ මුතමත්තම්භ විසතති විින්්ඥාතය විඥාත මත්තම්ව. කො මෙට මේ විදිහයට හික්මෙන් එතකො මෙතන තා ගැම්බුරු අභිධර්ම කතාවක්තියෙන් ඉති නමුදධාරු චීරිය හා මුදුරුවන්ට සිත් අසූනමයයි චෛතසික පනස් දෙයි රූපවිසි අට්ටයි එතකො මේවා මේ මේ විදිහටයි සම්මාධන ඒ කථාවධාරු චීරිිය හා මුදුරුවන්ට අදාල නෑ. එතකොට ඒ ඒ සමස්ත ක්‍රියාවලිය කොහොමද නවත්තන්නේ අහෝසි කරන්නේ කියලා රිජ් දේශනා ක නෝ වහන්ේ එතැන් තැනකම් කාරුණනාටික පුහුණු කරලාතියෙන්. ති අන්නේ වගේ සූත්‍රදේශනා හැටියටි වෙන් කරගෙන හඳුනාගැ තියෙන කරමුවවලද බදුරජාණන්සේ රිජුව දක් වන්නේ ඒ ඒ පුද්ගලයාට ඒ ඒ පිරිසටට. ඒ මොහොත්තේ මනසාාවධි කරගන බෝධිපාක්ෂික ධර්ම මතු කරලා කෙලෙස් ප්‍රාණය කරන්න අවශ්‍ය පදනමයි තකොට ඒ පිරිස කියීලා කියන්නන්නේඒ පුද්ගලයෝ කියලා කියන්නේ සාංසාරික වසෙන් දිගු කලක් සසර පුහුණ කරගෙන අපපු අඇය. පෙතකොට ඒ සංසාරික පුහුණුව පිළිබඳව සිහිපත් කර. ියයුතු පැන්වල පමණක් බුදුරජාණන් වහන්සේ සංසාර පෝී යම්යම අවස්ථා පිලි බඳව මතු කරලා දක්වල තිවා ඒව තමයි ජාතක දේශනා ඇයටයට දැක්වවෙන්න. ඒහෙම තැනකම පෙන්න්නන පසුබිම තමයි භවයෙන් භවය මේ අනුක්‍රණයෙන් කුරුදු පුොහුණු කරගෙන පැමිණිය යුතු කාරණයක් කියන බව. තියනිසා ඒ කරුණා පි තේවු ගන්නට. ඉලඟට විශේෂයෙන්ම තතහගතයන් වහන්සේ දක්වනවා. යම් කිසි කෙනෙක් එහෙම අතීතයේ යම් ගුණධර්ම ප්‍රගුණ කරගෙන ආපු පමණටම ඒ තැනැත්තාට නිවන් අවබෝධ කරන්න පුළුවක්කමක් නෑ මේ භවය තුළ බෝධි පාක්ෂික ධර්ම අවදිි කිරීමක් කළේ නැතිනම් දැන් මේ භවය තුළ බෝධි පාක්ෂික ධර්ම අවධි කරන්න සංසාරක වසෙන් පසුබිම සකස් කරගතය තු බව ඒක එකසාදකෑ සංසාරික වසය පසුදිිම දැනවෙන් සකස් කරගෙන ආවවුනත් මේ භවය තුළ ඒ ධර්මටික ගොනු කරලා මතු කරලා අදාළ ඉලක්කයට මෙහෙවන්නේ නැතිනම් බෝධිපාක්ෂික ධර්මටික මතු කරන්න සමත්වෙන්නේ නැතිනම්. ඒන්තනැත්තාට කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නෙත් නෑ. දැකී ඒ අපන පුොඳට පැහැදිලිවම් පෙනෙන තැන් තමයි මහදන සිටි පුත්‍රයා වගේ අවස්ථාව. ත ගුදුරජාණහන්සේ රජුවම දේශනා කරන මෙතැනත්තා උත්සාහ කලාන ්‍රහත්වෙන්න්නට පුළුවන් රහත්වෙන්න්නට පුළුවන් කියන්න සංසාරික සාධ කටික දැන් ගොුණු කරලාතිය පාර්මිතා ධර්ම ප්‍රගුණ කර තියන දැ බෝධි පයක්ක්ෂික ධර්ම අවධි කරන්න සුදු සුවිබිහට පසුබිම හැදිලතියනම් භවෙන් අවිද්‍ය ෘෂ්නා ප්‍රහණයකන්න ඕන්න මොහුට පුළුවන් ඒ මට්ටමට අර සංසාරික පුරුව ගෙනත්තියෙන් එතකොට එහෙම ගෙනාව වනාට ද මේ ජීවිතය තුළමේතනතා අර ක්‍රියාවලිය ආරම්භ කළේ නෑ මේ අහෝසි කරන්නට අවශ්‍ය ක්‍රියාවලී අපි දැ අරමුලි ත්තු උදාර ටික ගත්තෝ දැන් අර වැැල්කූඩේ අනුක්‍රමෙන් අනුක්‍රමයෙන් එතන දැන් දියසිවිර බැඳිලා දිරන්න පටන් අරගන දැන් අහෝසිවෙන්න පුළුවංකම තියනු අහසයවෙන්න පුළුවන්කම තිබුණ වනාට ඒක අහෝසි නොවී එහෙමම මිසොල්මන්ව පැවතු නොත් ඒක කිසිදු චලනයක් නොවනො ඒක අහෝසිවෙන්න තු තවට්ටිකක් එහෙ ම ඇතියන විදිහෙන්ම පවතින්නට පුළුවන්. එත ගහක් කපන්නට ඔක්පෝම් පසුුව හදලා පොරොවත් ගෙනත්තියාගෙන ඉලඟට ඒ පණපෝලා දාල පුද්ගලයොත් ඉන්නවා සියල්ල ඉන්නවා ගහත්තිය නෝ සුද්ධ කරලත්තියනවා දැක් කප්න්නටන්ගන්න පුළුවන් හැබැයි දැක් අර සියලු පසුබිම හදාගනති නොව උද්ගලය ගහවටේ සුද්ධ කරලතිය නොව පොරෝවතීම පණබෝලතිය ඔක් කෝමඩි කරලාති නවා හැබැයි කපණ්ඩාආරම්භ කරන්න මෑ අන්නේ වගේ. ඒ වගේ යංකිසි කෙනෙක් සාංසාරික වස්සේ අවශ්‍ය පසුබිම හදලතියෙන්න්න පුළුවන් හැබැයි මේ ජීවිතය උත්සාහ කරන්නේ එහෙම වෙන්නකොටේ එතනැත්තාටත් කෙලෙස් ප්‍රහාණය කරන්නට පුළුවන්කමක් නෑ. ඟ තථාගතයන් වහන්සේ සූත්‍රදේශනා වල විශේෂයෙන් පැහැදිලි කරලා දෙන්නවා අපිසාංසාරික හුරුවත් යම් කිසි කෙනෙකුට තියන්න පුළුවන් මේ ජීවිතය උත්සාහයන් තියම් කිසි කෙනෙකුට තියන්න පුළුවන්. හැබැයිඒ අදාළ වැඩ පිළිවෙල අදාළ ප්‍රමාණයෙන් ඉවසීමෙන් සංයමෙන් ප්‍රගුණ කරන්නේ නැතින ඒ තැනත්තාට වහාම ප්‍රතිඵල ලබන්න පුළුවන් කමත් නෑ ක ඉතාම ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ දක්වනෝ වාසි ජටටෝකම සූත්‍රේදි සංයුත්තනිකාය වාසිජටම සෝත්‍රේද තහකතයන් වහසේ දක්වන්නේ කිකිලියකට බිත්තර දහයක් දොළහක් දෙවා රකින්නට ො මේ කිලිය කල්පනා කරනවා මේ බිත්තරවලින් ඉමින් පැටව් එලියට එනවා නම් හොඳයි. ඇතකොට ඉක්මනින් මේ බිත්තරෙන් පැටව් එලියට තැපිනේවා. අපේක්ෂාවත් බලාපොරොත්වක් ප්‍රාර්ථනාවක් ඒ කිකිලියට තියන්න පුළො තථාගතයන්හන්ේදේශනනාකන එහෙම පාර්ථනා කරපු පමණට එහම අපේක්ෂා කල පමණට අර බිතර වලින් පැටවෙලියටනෙනෑ ඒකට යන්කිසි ක්‍රියාවලියක් අනුක්‍රමයෙන් සිද්ධ වෙනට කිලියට ඕනකම තියෙනවා කිලියට ඕන ඕනාට හොට ඇන ලවත් නිය පිටි ඇන ලවත් අර බිත්තර කටු බිඳල පැටිය කෙලියට ගන්න ද එලියට ගන්න පැටිය බිතර ඇතුළි නෑ තර ඒ පැටියනු ක්‍රමයින් වර්ධනය වෙන්නට එතරයි වර්ධනය වෙන සඳහා ඒහකිඩිය කරන්න ටෝන ගඩ පිළි වෙලක්ය දරේ වැඩ පිළිවෙල තමයි අර වැඩිවේලාවත් ඒන් බිත්තරටික රත්් කිරීම බිත්තර රකිනවා කියලා කියන්නේ එකයි බිත්තරටික වැඩිවවෙලාවත් රත් කරන්නට එතකොට ඉක්මනෙන් පැටව්ටික එලියටේවා කියන පාර්ථනාව විතරක් ප්‍රමාණුවත් නෑ මම ඉක්මනින් නිවන්දකිින්වා මම් මේ ගෞතම් බුද්ධ ශාසනයම නිවන්දකින්නට මට ශක්තිය ලැබේවා ප්‍රර්ථනාව හොඳ ඒ හැබැ ඒ එක විතරක් ප්‍රමාණුවත් නෑ එහෙම අපේක්ෂා කරනවනන් ඒ ප්‍රාර්ථනාවෙන් විතරක් දේවල් සිදු නොවන්න බව අපි තේරුම් ගත යුතු යර කිලියගේ පැටව් එළියට ගැනීමේ පාර්ථනාවගේ ුදුරාන්හන්සේ උපමාව දේශනා කරලා මේ කරුණම පැහැදිලි කරන්න මහණෙන යංකෙසි කෙනෙක් මම वहහාම රාගදේශමෝහ ප්‍රහණය කරලා සකලක්වේෂ ප්‍රහිීණ කරලා නිර්වාණාවබෝධය ලබන්නෙන්වා මම වහාම විවක්තිය ලබන්නෙන් වා කියල පාර්த்தනා කලාටඒ ප්‍රාර්ථනාවෙන් විතරක් දේවා සිද්ධ වෙන්න අර කිලිය වෙසින් නැවත නැවත විත්තරටික ප්‍රත් කරලා පැටියා මෝරණනට සැලස්වේතු එතකොට තමයි පැටියා විසින්ම අර කටුව බිඳගන්න එලියටෙන් එතකොට අදාල හේතු ප්‍රත්්‍ර ටික සම්පාධනය කලාන අදාළ සාධක සම්පාධනය කලාන අපේ පෙරදිනය සාකච්ඡා කලා මූලික පරමාර්තයෙන්ම කද කියලා හඳු ගන්න ඕන පරමාර්තයට අදාළ සාධක බාධක බාධක දුරු කරමින් සාධක ගොඩ නගමින් උපායශීලීව ක්‍රියාමක වෙන්න ඒ උපාය කියලා කියන්නේ අර වැන්න පිළිුවෙන අවස්ථාව චිත ක්‍රාත්ම කරන්න තෝන අන්නේ වැඩපෙළිවෙලා අනුක්‍රමයෙන් ක්‍රියාත්ම කරන්න පුළුවන්න තමයි ඒ සාධක ටික හරියට ගොුණුවෙනකොට එකතු වෙන කොට තමයි ඒ තනතාට පුළුවන්කම තියෙන්නේ අර තමන්ගේ ප්‍රාර්ථනාව සපල වෙනවා දකිින් ොට ඒ සපල කරන්න කියලා මුතුවෙන් මුහුත් කරන්නෝනෑ කිකිලිට පැටියා එඩියට ගන්න කියලා හොටෙන් තට්ටු කරන්නුවත් නියෙන් තට්ටු කරන්නවත් ඕන නෑ ඒක අ පැටියා විසිත්ම එක කරගන්න එම නංඉතන්දි තහගතයන් වහන්සේ දක්වන්නේ අදාළ හේතුත් පත්වය සම්පාධනය කළො තලය ඒ විසිත්ම ජනිත වෙන අයි වෙන පුද්ගලය ෝන්න එක කරන්න වෙන ඒකට බාහිර බලපෑහමක් ඕනනෑ ඒකට අවශ්‍ය සාධකටික සම්පූර්ණ වෙන්න ඒ සාධකටික සම්පූර්ණ වඋනොත් තමයි ඒ ඒ ක්‍රියාවලිය සිද්ධ එතකොට අපි යමක් බිඳින්නට ප යම් සි ප්‍රමාණයකටඒකට තට්ටු කිරීමක් යට අවශ්‍යනයේ සාධකය ඒක ක්‍රියාත්ම කරන්නට වෙන අපේතම දැන් යම් කිසි පලයක් අප බිඳකොට පලය ඇතුළෙන් ඒක බිඳන්නට ක්‍රියාත්මක නොවෙනවානං අපි ඒ පිටිං අවශ්‍යතාව මත බිඳගන්නටතොට ඒ එක බිඳින්නට ඒ ක්‍රියාවලියයට ඒ පිටි තට්ටු කරලා බිඳින එක අවශ්‍යතාවයි ැකිලිටියක් එ ලියට ගන්නකොට එහම පිටිං විදින්නට ඕන්නෑ ඇතුළත ඒ ජීවේ වැනිෙනකොට ඒ විසින්ම ඒ පලය මතු කරනවා. අන්න ඒ වගේ යමකට අදාල සාධක මොනුවත් එදකට තැනින් තැනට ඒ සාධක වෙනස්සෙනවා පරමාර්ථයට අනුව අන්න ඒ විදිහට මුලල්ම පරමාර්ථය තේරුම් ගන්නට ඕනේ ඒකට අදාල සාධක තේරු ගන්නට ඕන ඒ එකකට අදාල බාධක තේරු ගන්නට බාධක දුරු කරල සාධක කොඩන ගන්නට කෙසේ ක්‍රියාත්මක විය යුතුද. එතකොට ඒකන මූලික ඉලක්්‍යයක්තියෙන්න්නොන් පාර්ථනාව පරමාර්තය පිළිබඳ අදහසක්තියෙන්ඩ. තමගේ අරමුණ පිළිබඳ අදහසක්තියෙන්න්නොන ඒ එක හරි. ඒ අදහස අරමුණ පරමාර්ථය මූලික කොට ගෙන තමයි ෙක්‍රියාවලිය පවත්තන්න හැබඒ පරමාර්තය පිළිබඳ පැත්තුමාල්. මෙසේ රේවා මෙසේ වෙනවාන හොඳයි කියලා අපේක්ෂාවක් බලාපොරොත්තුව අතියාගර්තු පමණට ඒ අදාළ කාරය සිද්ධවෙෙනෙන්න්න හැ ඒකට වැඩපිල් වෙලත් අවශ්‍යයි කියන බව බදුජන්ේදේශනා. ඇයිඒ වැඩ පිල් අවශ්‍ය වෙන්නේ මේක සත්්‍යය පුද්ගලය මුල්වෙලා නැදිහත් වෙලා බලහත්කාරෙන් කරවන වැඩක් නෙමේ විනාමරෝප ධර්මයක අන්‍යෝ්‍ය ක්‍රියාවදී හේතු පලභාාවයෙන් සිද්ධ වෙන නිසත්ව නි්ජීව නිෂ්පුද්ගල ක්‍රියාවගේ මේ සත්වෙක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ කරන කෙනෙක් නෑ එතවට කෙරෙන වැඩ පිළිුල්ලක් ඒ කරෙන වැඩ පිළිවෙල තුල්ල වැඩේ කරෙන විදිහට සාධක ගොඩන ගන්න දැන් මේක සැකසිලා තියෙන්න්නේ මේ පවතින විදින් වටටගාවිී මේක වෘතයක් වගේ කැර කෙන හැටිය කැකි මේ වේග අඩු කරන්නටුව. එතො මේ එක පාට නවත්තනවා කිය එකක් කරන්න පුළුවන් මත්නහ එක පාට නවත්තඩ ආකස්මිකෝ මෙතැන් පැවිල්ල බලපෑම් කරන කෙනෙක් නෑ. මේ මේ ක්‍රියාවලිය තුළ මේ එක හිනිසැරේ නැවතීමට මේ වේග අඩු කරඩේ ජවය අඩු කරන්න ජවය සැකසෙන්නේ යමකිින්ද ඒ ජවය අනු ක්‍රමය අඩු කරන්නට. අඩුකළොත් තම එක නවති. එතඒ ජවය සපයන්න විද්‍යව සහ තුස්මාවේ තො එක අනුක්‍රමයෙන් අඩු කරන්නට අඩු කරලා මේක අහෝසි වෙන තැනට විමා වෙන තැනට අදාළ සාද කටික ගොඩනගත් වෙන මේ වැන පිල්වෙල තමයි අපි පාරමිතා පුරුණවා කියලා අනුක්‍රමෙන්භවේ ප්‍රමුණ කළ යුත්තේ ඒකට භව ගණනාවක ක්‍රියාවලයක්ක් ඇයි දා අවශ්‍ය වෙන්නේ අනන්ත සංසාරයේ පවත්වාගනාපු මේ රටාව එක පාරටම අහෝසි කරන්නට තරම් ප්‍රඥාවත් ඒ චිත්ත සන්තානය අවධි කරන්නට නොහැකි නිසා මොකද ඒ තවත් එක හේතු පල ක්‍රියාවලියයක් නිසා එතකොට අර සංසාර පැවැත්ම පිළිබඳ ක්‍රියාවලිය කල්පගානක් සැකසිලා තියෙන්නවාගේ මේක නිමා කිරීමේ නිශේද කිරීමේ වැඩ පිළිවෙල ඒක ඇත්තුළෙන්ම පටන් අරගෙන අනුක්‍රමයෙන් වර්ධනය කරන්නට සිින්දර. එතුො මේකින් අදහස් කරන්නේ අපි මේ භවේදල තව කල්පගාන කිස්සර හටයන් ඩෝන කිය එක නෙමේ. ද මේ වෙන කොට අපි එහි බොහෝ දුරක් ඇවිත්තේ සමහර විටා මහදන සිටුකුත්‍රයා වගේ අවශ්‍ය සම්පූර්ණ පසුබිම මේ වෙන කොට අපි තුළ සැකසිලා තියන්න පුුවන් සම්මා සම්බුදු කෙනෙක් නැති නිසා අපට එක අආගන්න විදිහත් නෑ එතකොට එනිසා අපි උත්සාහ කළ යුතුයි තමන්ගේ විශේෂ ප්‍රාර්ථනාවක් නැතිනම් සම්මා සම්බුද්ධත්තේ පච්චයක බුද්ධත්තේ යම්කිසි මිශ්චිත බුද්ධ ශාසනයක මහාශ්‍රාවක පදවයක් ඒව පිළිබඳ විශේෂ පාර්ථනාවක් නැතින එහම ප්‍රාර්ථනවක්තියෙන වන ඒකට අදාල විදිහට වැඩ කටයුතු කරගෙන න්න. එහෙම පැතුමක් තින කියෙනාට මේ ගෞත බුද්ධවාාසනය නිවඳකිනවා කියලා හිතුවටඒක සාර්ථක වෙන වැඩක්නේ මේ මොකද බුද්ධත්වය කියලා ැන වෙනම සසුනක් පිහිටුවෙන්. පච්චේක බුද්ධත්වය කියලාැ වෙනම සසුනක් නැති කාලයක සවශක්තියෙන් චතුරාර්සතය අවබෝධ කන. මහාශ්‍රාවක කියලා කියන්නේ. වෙනම බුද්ධ ශාසනය, බුදුවරේක් ජියමාන කාලය තුළ, ඒ අදාළ කෘත්ය සිද්ධ කරන්නට අදාළ කාර්භාරයක් කරන්නට පැතුම් නැතිකරගෙන යන ගමත් තොර දැන් ගෞතම් බුදුරජාන් වහන්සේ ජියවානු නැති නිසා මේ ගෞතම් බුද්ධ සාාසනය විශේෂ මහාශ්‍රාවකයේ හැටියට කාර්භාරයක් කරන්නට මේ කාල වකවානේ පුළුවන්කමක් නෑ මේ කාල වකවානේ පුළුවන් කොමතියන්න තම තම නිවන් අවබෝධ කරමින් තමන්ගේ ශක්ති ප්‍රමාණයේ ඒ දහම අන්නයට කියාදී. අර බුදුවරෙක්්ගේ සාාසනයේ මහාශ්‍රාවක කියලා කියන්නේ විශේෂයෙන්ම උන්වහන්සේලා යම්කිසි කාර් භාරයක් ඒසාාසනයවෙෙන් කරන්නට උන්වහන්සේලා පෙළ ගැහිලායිම. එකදොර රහතන් වහන්සේලා සහ මහරහතන්මහන්සේලා කියලා වෙනම අපි හඳුන් රහතන් වහන්සේලා කියලා කියන්නේ අවිද්‍යා ්‍රශ්ණ ප්‍රාණය කරලා කෙලෙස් නැසූතුමන් මහරහතන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලාගේ ප්‍රඥාව විශේෂතාතින ප්‍රධාන වසයෙන්ම අර්ථ ධර්ම නිරුක්ති පටිහා එතකොටට හේතුන්ගේ පලදන්නා නුවන් පලයන්ගේ හේතු දන්නා නුවන් ඒවා ලෝකයට පැහැදිලි කරදන්නේ වාකවශල්ල ඒ කියැන්නේට නිරුක්තිය කියලාැන භාෂාවිවාහාඒ භාෂාවිවාහාරය පරිහරණය කරමින් ඒ හේතු පල ධරණවිලිබඳ අන්නයට අවබෝධ වන්න ආකාරයෙන් පැහැදිලි කර දීමේ කුෂල තමයි පටිමාාන කියලා කියන්නේ එතො මේ කරුණු හතර වඩා ප්‍රසස්ත විදිහට පවතින උතුමන් වහන්සේලාට තමන් අර්හත්වයට පත්ව වනා විතරක් නෙමේ ලොවටත්තියම් සේවයක් කරන්න ුණ උන්වහන්සේ මහරහතන් වහන්සේ. එතර මහා ශ්‍රාවක විශේෂක ශ්‍රාවකින් ැටියට අන්ක්‍රශ්‍රාවක මහාශාවක කියලා හඳුන්වන්නේ උන්වහන්සේලා තමනුත් අරහත්තයට පත්වෙලා අන්මයට දහම් කියා දෙනවා විතරක් නෙමේ ඒ ශාසනය තුළ කළ යුතු අත්‍යවශ්‍ය වැඩකොටසක් උන්මහන්සේලා කරන්නට ඇතුම් ඇතිකරගෙන ඇවිත්තියෙනවා. ඒ වැඩකොටස එතනදින් වහන්සේලා කරන්නට ඉදිරිපත්ය. ොරේ ඒ ඉන්වහන්සේලා තමයි යම් යම් අගතනතුර ආදිය ලබයි එහෙම යම් කිසි කෙනෙක් සමා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරනනම් ඒක වෙනත් අවස්ථාව. පසේ බුද්ධත්වය පාර්ථනා කරනවා නම් වෙනත් අවස්ථාව. යම් සසුනක අරවිදිහට අග්‍රශ්්‍රාවක මහාශ්‍රාවක තනතුරක් විශේෂකර්තවයක් ප්‍රාර්ථනා කන එක වෙනත් අවස්ථාව. ඉන්බඳු විශේෂ ප්‍රාර්ථනා නැති හැම කෙනෙක්ම මහදන සිටුපුත්‍රිය වගේ සංසාරික පසු බිමි එක අනේ පාරමිතා ධර්මවල සංසාරික වශයෙන් වැඩියුතු ප්‍රමාණය මේ වෙනකොට වැඩිලා තියන්න පුළුවන්. හැමැ විශේෂ පාර්ත්තනා තියෙනට මේ වෙනකොට ඒ ශක්තිය වැඩිල තිබුණා වනක් ඒතැනැත්තා මේක මෙතනින් නිමා කරන්නේ. අපි දන්නවානි සුමේද තාපසය හැටියට දී පංකට බදුරජාන් වහන්සේගේ පාදමෝටේදී විවරණ ගන්න අවස්ථාව වෙනකොට උන්වහන්සේට කෙලෙස් ප්‍රහණය කරන්නට අවශ්‍ය පමණට මේ පාරවිතා ධරන්න වැඩිලති. කැන දැ පසුබිම හැදිලලා උන්වහන්සේ. ඒ භව තුල උන්වහන්සේ උත්සාහ කලාානම් බෝධි පාක්ෂි ධර්මටි අවධ කරන්න උන්වහන්සේට සියලු කෙලෙසුන්සා ප්‍රහ නිවන්න ඔවබෝධ කරන්න තිබුණ. ඒකයි සුමේදතාපසයා ඒ භවේ තුළ නිවන්දකින්නට යෝග්‍යතාවේ සුදුසුකම් හදාගැන හිටිය කියලා කියන්නේ. උන්වහන්සේ භාවනා කරලා රහත්වන්න ලෑස්තිවෙල්ලා නෑමට රහත්තය ඔන්න කියලා නිකං හිටියක් කියන කතාවක් ඒකින් කියන්න ඒකින් කියන්නේ මේ පාරවිතා ධර්ම වැඩිලා දැන් මනස වාතාවරණය සැකසිලා තියෙනවා මෙතන ශක්ති අවධි කරන්න දැන් ඔන්න දැන් පසුබිමත් හදලති නො වටේ ගහවටේ සුද්ද කරලා තියෙනවා අදාළ වීර්යක්ත්තියනවා පොවත්තිනවා එක පො පන පෝල ති නවා දැන් තික ඔන්නන් අරන්න කපල හෝසි කරන්න පුළුවන් ැයි අහෝසි කරන්න ඇතුව අවකාලයක් මේක පවත්වාගෙනයනවා ඒ ගහින් තවත් බොහෝ දෙනාට යහපතක් කරන්න අපේක්ෂා කරනවන ග කපන්න නැතුව තව ටික කාලයක් ඒක නඩත්තු කරගෙන යන්නට පුළුවන්. අන්න ඒවාගේ කතාවත් තමයි ඉතරදි කියන්නේ රහත්වන්නට පුළුවන්කම තිබියදී ඒ භවය තුළ උන්වහන්සේට රහත්වවෙන්න පුළුවන්කම තිබුණ කියන්නේ අර මහදන සිටි පුත්‍රියයට වගේ මේ අදාළ සාධකටික පාරමිතා ධර්මටික පසුබිම දැනවින් සැකසිලාතිය උත්සාහයෙන් බෝධි පාක්ෂක ධර්මටි අවදි කලා නම් නිමාකරන්නපුළුව හැබැයි අර විශේෂ පැතුම නිසා ඒ නිමාකරන්න පැතුව දිගින් දිකට උන්වහන්සේ තවදුරටත් ඒ ඒ පාරමිතා ධර්ම තීවර කරමි විශේෂ පැතුමටයක් එනිසා සම්මා සම්බුද්ධත්තේ පච්චේක බද්ධත්යේ අංග්‍රශ්්‍රාවක මහාශ්‍රාවකදී විශේෂ ප්‍රාර්ථන තියන අයි පාරමිතා සම්පූර්ණඋන උන්වහන්සේලාට මේ ගමන නිමා කරන්න බැහැ තමන්ගේ ඉදිරි ප්‍රාර්ථනාව ඉදිරි ඉලක්ක ඉදිරි බලාපොරොත්තුවඒ බලාපොරොත්තුව කියන්නේ විශේෂ අවස්ථාව ත අවස්ථාව සපිරෙනකම් කාලය ඇතව තිය මගේ කාලය ඉදිරියට අන්නෝ ැ අපේතමෝ සම්මා සබුද්ධත්වය සඳහා පාරමිතා පිරූ මෛත්‍රී බෝෂතාණන් වහන්සේ දැනට තුසිත දිර්්‍යලෝකයේ උන්වහන්සේ දේවත්වෙන් වැඩ සිටි එතකට උන්වහන්සේට දැම් බුද්ධත්වය සඳහා අවශ්‍ය සාධක සම්පූර්ණ වෙලා තිබුණට පාරමිතා පිරිලා තිබුණට උන්වහන්සේට බුද්ධත්වයට පැමිණෙන්න්න පුළුවන්කමක් නෑ ඒකට සුදුසු කාලය එළ වෙන්නට ඒ කාලය කියලා කියන්නේමකදද අදාල සාධකටික ගොුණුවෙන්නට පවම ෞතන බුද්ධ වාසනය පවතින එතර මේ ගෞතම බුද්ධ වාාසනයක් පවතින අතර තුරේ මෛත්‍ර බුදු බෝස්ාාවන් වහන්සේ ඇල්ල මගේ සාසනය මෙතර පිහිටවන්න ඕන කියල බලගත්කාරෙන් සාාසනයක් පවතින තැනක තව සසුලක් පිහිටවන්න පුළුවල්කමක් නෑ එතො ඒක සාධකය මෙමේ එහෙම කල්පනා කරනවා නං ඒ බෝසත් කියන මටමට වැඩිච්ච කෙනෙක් නැමේ එතර සැබෑ බෝෂතාාණන් වහන්සේ ඒ අදාලා අවස්ථාව. එතට කාලය කියන එකෙත් යම් වැදගත්ම කාලය කියන සමුතියක් වනාට ඒ අම් කිසි වැදගත්ක මක් තියෙනම කද සාධක ගොනවීමේ ක්‍රියාවලිය. දැ අපි තුන්මාසිකින් කරල් කපන්නට පුළුවන් විදිහේ වී බිත්තරවී පැල කරක් උඹරට දැන්මට පස්සේීටික ඉස්සට පස්සෙ කුඹරට, බහෝධ අපි දැකන්තරගෙන ගියයි කියලා මේ නම ඒඒ පුමරක් අස්සැදු අන්ද කරල්ක පන්න ටඕන කියලා එහෙම කරන්න පුළුවන්කමක් නෑ තර ඒ තුන්ම ස්ශ්‍රී කියලා හැන හසතුනක් යනවාමේක්‍රියාව වලින් නිකට මහසතුනා කාලය කියනක ප්‍ර්ඥක්තියක් විතරයි ඒක ඒ අදාලනෑ එක අදාළ කර ගණ්ඩෝනෑ ඒක නිකා සම්මුතියයක් විතරයි කාලය කියන එකක් ඇත්තන එක අපි පනවාගන්න එක පනවාගන්න එකක් වන්නට පුළුවන් එක පනවාගන්නේ යම් කිසි එක් සාධකය කියදලා තවත් සාධකයක් දක්වා අවස්ථාවකිෙන තවත් අවස්ථාවක් දක්වා එක් තැනක ඉඳල තවත් තැනක් දක්වා මේ විදිහට යම්කිසි සාධක දෙකක් අතර පවත්නා ප්‍ර්ඥත්තියක් වෙන්නට පුළුවන් කාලය කියලක හැබැ ඒ ප්‍ර්ඥත්තියේ අවශ්‍යතාවම කක්ද අර සාධක ටික අදාළක මට්ටමට ගොඩනගන්නට අදාළ මට්ටමට ක්‍රියාත්මක වෙන්නටවා එතකොට දැන් මත්‍රී බෝෂතන්හන්සේ උන්වහන්සේට සම්මා සම්බුද්ධත්තය සඳහා අර බෝධිපාක්ෂික ධර්මටික අවධ වෙලා මාරපරාජය කරන්නට අවශ්‍ය පසු විමසි අල්ල සකසගෙන හිටියට උන්වහන්සේට අපේක්ෂාවෙන් ඉන්නට වෙනවා ගෞතරෝබුද්ධ වාාසනය තුළ නිර්වාණවබෝධය කරන ස්පිරිස සම්පූර්නිම නිමා වෙන තෙක් ඊට පස්සේ මනුෂ්‍යයාගේ ආෂ අනුක්‍රමයෙන් අඩු වෙලා වසර දහයතෙක් අඩුවෙලා ඊට පස්සෙෝ්නෝන් කා කුටාගෙන වැැනැසිලා ඉතුරු වෙන පිරිස නැවතගුණ දහම් ආරම්භ කරලා යලි ප්‍රාණ ගහතෙන් වැලකීම ආදත්තාධානයෙන් වැලකීම ආදී අනුක්‍රමයෙන් ආයුවර්ණ සැප බල ප්‍රඥා වැඩිවෙලා අවුරුදු අසූ දහසක් දක්වා නැවත මනුෂ්‍යයාගේ ආයු වර්ධනය වෙනකොට තමයි ඒ මෛත්‍රී බෝෂතාාණන් වහන්සේ සමඟ භලයෙන් භවේ එකට පාරමිතා පුරාගන ආපු ඒ බුද්ධ පිරිස එබුද්ධ පරිවාරය මනුලොව ජනිතත වෙලා මේ අදාළ තෘත්ය කරන්නට අවශ්‍ය පසුබින සැකසේ එතව සමහන්ට බෝසතාාණන් වහන්සේගේ පාරමිතාවන් මේ වෙනකොට සම්පූර්ණ වෙලා තිබුණ වනාට අර අංග්‍රශ්්‍රාවක මහාශ්‍රාවකාදී තනතුරු ප්‍රාර්ථනා කරණය තවමත් ඒ අවශ්‍ය ගුණාග පුහුණු කරමින් ඉන්නවා වෙන්නට පුළුවන්. ඒ සියල් දෙනාගේ කාර්භාරය මස්තක ප්‍රාත්ත වෙන්න ටොනඒ අදාල්ල කාලසීමන් වෙන්න පොටතරනි කාලය කියන එක ගත වෙන්න ඒ නිසායි අදාළ සාධක සම්පු ඒ සාදකට ගොක්හොම ගුණ වෙලා බෝසත්තරයෙ පාරමිතාපුර පමන්ට උන්වසන්සේට විතරක් ඇවිල්ලා සාසනයක් පිහිටවන්න බෑ ඒ ශාසනයක් පිහිටවන්න බැරි ඇයි ඒක උන්වහන්සේ විතරක් තනියෙන් කරන වැඩක්නනේ ඒකට මනු ලෝපදින්නට මවක්කින්න ටඕට බියක්කිඉන්න ටෝට. ඉළඟට ඒභවය තුළ සම්මා සම්බුද්ධත්වයට පත්්‍යනකොට ඒ ශාසනයේ අග්‍රශ්‍රාවකන්නටියටේ කාරධාරයක් කරන්නට අග්‍රශ්‍රාවකීඉන්නටෝ. අහාශ්‍රාවකීඉන්නට මෙම සෑ විසාහල පිරිසක්කයක් කර. ඇ සුවිසි ප්‍රත්්‍යවෙල කියනකොට කියනන්නේ සහජාත ප්‍රත්්‍යය තමනුත් උපදමින් තවත් අය උපද්ධවනු ඇයි ඒ තමනුත් උපදමින් තවත් අයි උපද්ධදීම මේ නාමන උපධරණයන්ගේ එක්තර ක්‍රියාකාරී රටාව එතකොට ඒ තවත් ධර්ම උපදවන්නේ ඇයි මේක පවත්වන්නට ම් ඒ අදාළ කාර්භාරය කරන්න නම් ඒ ධර්රමය විතරක් ඉපදිලා මදිී සහජාත වසන්නේෙ තමන් උපදදිනකොට තවත් අයි උපදවන්නටව තමට ඒ ක්‍රියාාවලිය බෝසත්වරේ සසර ගමනේ දීල්ග කාලයක් මුහුණු කරනවා බෝසත්වරයා මනුලොවට එනකොට ඒ කාර් මහර කරන්න සුදුසු තවත් පිරිස මනුලොව ජනිතවෙන්. ඒකට පැතුම් ඇති කරගනට අධිෂ්ඨාන කරගනයකට කුසරව කරගන සාධක ගොඩනග දැන් ජාතක ප්‍රෞෘත්්ති ආදිය කියල බලනකොට ජත කතා කියල බලනට අප එක් හුන්ට පැදිිවන්න උම්මග ජාතක මහුසද පණඩිතැෙන් හැටියට මනුලෝ පහලගෙනන කොට අන්නේ යෝධයන් ඒ යෝධයන් කියලලා ගැන ඒ ඒ ඒ කාරයන් කරන්නට යෝග්‍යය ද අඩුම තරමින් අනන්ද හාමුතුරුව පවා ඒභවය තුළ පක්ෂිය හැටියට පදිලා තමන්ගේ කාරයර පනිවිඩ අහල ඒක මතක තියා ගැන ඒ නැවත ප්‍රකාශ කිරින් එතතුර මහන්සේගේ කාරය භාරයක ධාරණය කරගෙන වශ්‍ය තැන මතු කිරීම. ත මේ විදිහට කවර තරාතලටකින් හෝ ඒසා ඒ කාර්යට දායක වෙන පිරිස එතන්ට එක තුවෙෙන්න්න ඒනිසා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සසුනක් පිහිටෝනවා කියන එක අරවිදිහේ ඉතා පුළුල් වැඩ පිළිවෙෙන එතකොට ඒ සඳහා මහබෝෂතාණන් වහන්සේ ශක්තිමත් වනා කියලා විතරක් කරියන්නේ අවශේෂ මුුද්ධ පිරිසත් ඒ සඳහා පූර්මත්තයට පත්වයනවා. එ එතකන් යන්කිසි කෙනෙක් ඒ වෙනකොට පාරමිතා පුරුලලා ඉවරණ ඒත නැත්තාට දේවත්තේ හෝ බ්‍රහමත්තයකට වෙලා අපේක්ෂාවෙන් ඉඳ වෙනවා අර පැතුමය සපල වෙන්නට අවශ්‍ය අවශේෂ සාධකටික ගොනුවෙන. හැබැයි සාමාන්‍ය ශ්‍රාවකේ හැටියට එහන සම්මා සබුද්ධතේ ප්‍රාර්ථනා කරලා නැත්තම් පච්චේක බුද්ධත්තේ පාර්ථනා කරලා නැතිනම් ශ්‍රාවක මහන්ශ්‍රාවකආන්ග්‍රශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කරලා නැතින එලබවෙන්න ඉඩකඩ ලැබන්න කවර හෝ සසුනක බවගමන නිමාකිරීමේ අපේක්ෂාවක්නං යන් කිසි කගෙනෙකොට යෙන්නේ අන්නඒ බඳු අයට මේ ගෞතම බුද්ධ ශාසනය තවමත් ඉඩකඩ තියෙනවා සසර ගමනේ පාරමිතා මේ වෙනකොට සැකසිලා තියෙන අයට මූලික පසුදිිම සැකසිලා තියෙන අයට උත්සාහ කළොත් මේ ගෞතම බුද්ධ ශාසනයේ ඇතුළතම බෝධිපාක්ෂි ධර්මටික අවධි කරගන්නට අවදි කරලා මේ බවගමන නිමා කරන්නට පුළුවන් මගේ ප්‍රාර්ථමාව ඒ විදිහන්ම් සකසගැ තියෙන්න්නේ ඒකනම් තමන්ගේ ඉලක්ක එතරනන් තමන්ගේ නිිස්්ටාාව ඒ තැනැත්තාට සංසාරික වසෙන් අර පාරමිතා ධර්මක් සැකසිලා තියෙනවන උත්සාහ කලොත් පුළුව. හැබැයි සංසාරික වසයෙන් සැකසිලා තිබුණ වනත් පැහැදිලි ඉලක්කයක් තමන් හඳුනා ගැන ක්‍රියාත්මකවෙෙන් නැත්තක් අර මහදන සිටි පුත්‍රයට වගේ ඒ සියලු හැකියාවන් තියාගනේසිියල්ලක් ්‍යර්ථ වෙලා යට පත්වන්නටත් මමෑ ඇති අන්න ඒ නිසා තමයි අපි මේ පාරමිතා ධර්ම කියන්නේ මොනුවද බෝධිපාක්ෂික ධහම කියන්න මොනවාද කියලා හොඳට පරිස්සවින් තේරුන් අරගන ක්‍රියාත්මකවෙඩෝන පාරමිතා ධර්ම කියලා කියන්නේ නිවන්න අවබෝධය සඳහා මානසික පසුබිම සැකසීමයි එය සැකසිලා තිබිච්ච පමණට නිවන්දකින්න දෑ නිවන්දකින්න බෝධිපාක්ෂික ධර්ම මතු කරලා ඒ භවය තුලළ චරාර සතය අවබෝධ කරලාත්. අවිද්‍ය ෘෂ්නා ප්‍රහණය කිරීමේ ක්‍රියාවලිය ්‍රජුව සක්‍රිය කරන්නට එ ඔ ඒ එක සක්‍රිය කළේ නැතිමං අ ඒ සක්්‍රිය නොවීම ක්‍රම කිහිපයකට වෙන්න පුළුවන් තමන්ගේ ප්‍රාර්ථනාව වෙන කරුණක් නිසා අවශ්‍ය පසුබිම හැදිව තියෙනවා නමුත් කෙලෙස් ප්‍රහණය කරලා භවය නිමා කරන්න පැතුම වෙනොත් එකක් නිසා අර සුමේද තාපසයායටට සිින්ද වනේ එක තකට මහදන සිටි පුත්‍රයට සිද්ධ වනේ උත්සහකලානන් රහත්වවෙන්න තරම් පසුබිම තිබුණා හැබැයි ඒතනතා සක්්‍රිය වනේ නෑ. හොහගේ පාර්ථනාම කද කියලා පැහැදිිලි වෙතන කියවෙෙන න. එතකට විශේෂ ප්‍රාර්ථනාවක් තිබුණ නම් බුදුරජාණන් වහන්සේ ඒ තු කරන්නට ඉන්න තිබුණන ේ තනැත්තා මේේ විදිහ පාර්ථාවක්තියෙන නිසයි ඔහ ේජීවිතයේ නිියන්ද කෙනැතික හහි ැයි සමහර කෙනෙක්න්නට පුළුවන් මෙහම විශේෂ සමා සම්බදධවයහ පචේක ුදත්යහ හා ්‍රාවක ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කරන්න එත්නේ. ඇබේසාහසාරික වයෙන් කල්ලයානමිට්‍ර ඇසුත්්‍යයලා යම් පසුබිමක් සකසගෙන පාරමිතතාදහම පුහුණු කරලා හොඳ පසුබිමක් සක ගැන තියෙන සකසගෙන තිබනවනාට ඒ යම් අවස්ථාවක් යන ඔහුට මේක නිමා කරන්න පුළුව හැබෑ තන්දිි ක්‍රියාත්මක වෙන් ක්‍රාත්ම කෝ නැත්තන්ඒ පසු බල් දැන් අපි අදාබට කරන්න පුළුවන් වැඩේ අද කරන්න බෑ කිය අලෙසවුනො ඒක හැට කල්ල දවසකින් ප්‍රමාදවෙන් එතට ඔහුම ප්‍රමාදව වන්නකොට අපි මැරුණුත් එක මේ භවයටම භවේම පිියන්තින් ගිලිහෙන එතවන ඒ ඒනඟට කරන්න දෙන්නේ ඟ භවයටත් අදා කාරනයක් න ඊළඟ භවය අපට කරන්න ත මහදන සිට්පුත්ට සිද්ධුව න්නේන්න ගේ ද එනිසා යම්කිසි කෙනනෙ කල්පනා කරනවනම් උත්සාහ කළොත් අපට නජීවිතේම නිවන්දකින්න පුළුවන් කියලා යම්සි කෙනුට උත්සාහ කරන්න පුළුවන් න ඒ ඒ ප්‍රකාරශණය වැරදින है ත්හ කලොත් යම් කිසි කෙනෙකට මේෑ ජීවිතේම නිවන්දකිඩ පුළුවන් කියන ප්‍රකාශනය වැරදිනෑඒ ධර්මාණකූල ප්‍රකාශනයක් හැබයි ඒ පදනම් කරග නියම් කිසි කෙනෙක් කියනෙන ඔය පාරවිතා කියන ඒවා වැඩක් නෑ ඒවා අවශ්‍යනය නිවන්දකිින් ඒවා ඔන්නෑ උත්සාහ කලොත් නිවන්දකිඩ පුළුවන් කියනන අන්න ඒක සත්‍ය ප්‍රකාශනයක් මේක අර්ධ සත්‍යයක් අර්ධ සත්‍යයක් වෙන්නේ උත්සාහ කොත් නිවන්දකිඩ පුළුවන් කියන එක සත්ත්‍යයයි ඒ පදනම් කොටගෙන පාරමිතාවන් අවශ්‍යනය කියලා කියනවාන ඒ සත්‍ය ප්‍රකාශනයක් නැයි එනිසා පාරමිතා අවශ්‍යයි මේ වෙන කොටම පාරමිතා අවශ්‍ය ප්‍රමාණයට වැඩිලා තියෙන බොහෝ සත්වයිල් මේ විශ්වය තවමත් ඉන්නවා ඇයිඒ මේගෞත බුද්ධ සාසනය තවම නිමාන හැ ඒ ඒ සියලු දෙනාම අවසාන වෙන කොට තමයි මේ ශාසනය නිමව වුණ කියව ගො තව දෙදහස් පන්සයක් ඉදිරියට මේ ශාසනය පවති නෝ කියන එකේ තේරුව එක පැත්තකින් තථහැගතයන් වහන්ස ෞතන බුදුරජාන් වහන්සේ විසින් ගොඩනඟපු පාරණය කුෂල ශක්තිය තවම සක්‍රියයි. එකත් අපි තේරුම් ගන්නට ඕන ශාසනයක ආයුකාල යකනක තීරණය වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි. ඒ බෝසත්වරයා බෝසත් තවදදී ගොඩන ගාපු ශක්තිය. එතකොට කුසල සහ අකුසල ශක්තිය, දිි්ටධම්මවේදනය වසයෙන් විපාකදී යුතු කොටස ඒ භවේ විපාක දෙනවා විපාකදු නැත්තං ඒ භවය නිමමාාවෙනකොට අහසේ නොකද ඒක ඒ භවය විපාක දිය යුතුයි ඒතරරි හටයන්නට හයිිය නෑ දුරුවග. ඉනිසා ිත්් ධම්මවේදනය කොටස දෙවැනි භවයකට යන්න එතරින් හෝසෙන. උපච්චවේදනී කොටස දෙවනි භවය පමණයි විපාකද දෙන තුන් වැනි භව එකට යන්න නෑ එක තැනින් අහෝසසින. අපරාපරිය වේදනය කොටස තුන්වැනි භවේදලා රහත්වෙලා පිරිනිව පානකම්ම විපාකදෙන් පිරිනිිවන් පැවැට පස්සේ කර්ම හෝස හැබැයි අහෝසී ක නකේ තේරුම එවැ ශක්තිය පවතිනවා ඒ ඒ පුද්ගලයා භවෙන් ඉවත්වෙලා නිසා ඔහුට එක අදාළ නෑ උඩදාපු ගල බිම වැටෙන් එතොර දිමවැට මොට අදාළ පුද්ගල හිටියොත් ොමට පතිතර ඔහු එතන නොහිටියොත් එය බිමට පතිතර වගේ පතාගතයන් වහන්සේ ගොඩනඟපුූ මහා ධනපාරමිතාව ශක්තිය තව මත්මේ විශ්වය තර සක්‍රියයි ඒනිසා තමයි ඒක් දවසකට බුදුරජාණන් වහන්සේ වෙනුව මනුස්සයෝ භික්‍ෂූන් වහන්සේලා ධන පාත්‍රම කොච්චරක් පූජකන් ඉළන්පස බඳුල් කොච්චරක්ද රණී රිදිියෙන් මානික්්‍යලින් කොච්චර පූජාකන පොයිතරම් බුද්ධ මන්දිරහදනතු පොයි තරම් චෛත්‍යහදනවා ඒ විදිහන් ගොඩ නගමින් පතාහගතයන් වහන්සේට පූජා කරන්න මේ කුමන ආශ්චරයක්ද පතාාගතයන් වහන්සේ අනන්ත සංසාරය ගොඩ නගාගත්තු ඒ පාරමිතා ධර්ම ශක්තිය අන්නගේ පූජාවන් ලබන්නට යෝග්‍ය පරිදි ගොඩ නගාගත්තු ශක්තිය තවමත් මේ විශ්වයතළශක්ටියයට හැබැක බුදුහා මුදුරුවන්ට අහෝසි කර්මය බුදුරජාණන් වහන්ේ ජියමානව නෑ ැයිඒ උඩටදම ගල බමට වැටනවාගේඒ ගොඩනගපුු ශක්තිය තවමත් මේ විශ්වය තුළ සක්‍රියයි ඒවගේම තමයි උන්වහන්සේ යම් අකුසල කර්මයක් ජනතකර ගත්තන අපවාද උපවාද ලබන්න නිග්‍රහලබන් එක ජියවමාන කාලෙත් සක්ක්‍රිය වුණනා තවමත් ඒවා සක්‍රියයි එනිසා අදටත් බුදුරජාණන් වහන්සේ නින්දාර අදටත් බුදුරජාන්හන්ේගේ පිළිම කඩම අදටත් නොසු දුසු තැන්වලේ බුද්ධ ප්‍රතිමාදිය ගෙන ගෙන ගොස්දානෝ පින්තර මුද්‍රණය කරන එතකොට ඒමොක් ඒ ගඩ නගාපු ශක්තියඒ තතහැගතයන් වහන්සේට අදාළ නෑ උන්වහන්සේ දැන් පිටිනිුවන් පාලා ඒ නාම රූප ධර්ම පරම් පරාව දැන් මේ විශ්වේ ති නිසා නමුත් මේ කම වේගේ කියලා කියන්නේ කර්ම ශක්තිය කියලා කිය අපති ගිනිිකූරක් පත්තු කරලා නිුවට ගිනිකූරේ ගින්තර නිවුනඋුණට රශ්නය අවකාශය තුළ එඉතුරුවෙන් වගේ ගිනිකුරු ගණනාවක් අපි පත්තු කරර පත්තු කරන නිවලදාලත් නිවලගානො එකවර ගිනිකුරු ටික පත්වෙලලා නිවෙලයි වරයි හැයි ඒටකෙන් ගොඩනැු ශ්ණය ඒ කාමරය තුළතේ පරිසරෑ තුළට සෑහෙන වෙලාවක් පවතින්නට පුළුවන්. අන්නේ වගේ තමයි තහගතයන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිිනිවන්තෑව උන්හන්සේලා ගොඩනැගු යම් ශක්තියක් තවමාන්තියෙන සීවල දුරට අදටත් පූජාවන් පවත්වන්නේ ඇයි උන්හන්ේ විශවය තුළ ගොඩනැගු ශක්තිය තවමත් සක්‍රියයි. එතකොටට බුද්ධ ශාසනයක් පවතින කාලය කියලා කියන්නේ ප්‍රධාන වසයෙන්ම සම්මා සම්බුදු කෙනෙක් බෝසත් තවදයේදී සහ බුදුනාට පස්සේ ගුඩනගාපුූ ඒ සමස්ථ ශක්තිය එහි රශ්මිය එහි තේජස අනුක්‍රමයෙන් ෂවමින් ෂයවෙන් නිමාවට පත්වන්නට ගත වෙන කාලය තමයි බුද් සාාසනය පවතින කාලයක. අනිත්තත්තැ ගත්තහම ඒ ශක්ති රදාා පවතින ඒ වාතාාවරණය තුළ තමයි ඒ සසු එෙහි නිවන් දකින්නට උත්සාහකන ශ්‍රාවකයින්ට අවශ්‍ය ශක්තිය ගොඩනගන්නට වාතාාවරනේති මොකද අ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය ්‍රියාත්මක වෙන එක් තමයි ුදු හාම් ගරුවන්ට ගරු කරන්නේ. ධර්මයට ගරුරන්න සංගිහයට ගරු කර. ඒ ධර්මයට බුද්ධ ධම සංගින් රත්නට්‍රේ ගරු කරන ්‍රතිපදාවට ගරු කරන. ඒ පිළිබඳව කාලාවක් න් ඕක තමයියා ශ්‍රාවකට පුළුවන්කම තිී ශක්ති මතු කර ත හතන සිට හුත්‍රරයටට වගේ සාංසාරරික හරුව ති බවනයට පසුබි හැදුු නැත්තම් බුදු හඳදුරන්ට ගරු කරන ධර්මයට ගරු කරන සංගිහාට ගරු කරන ප්‍රතිපදාවට අවතිීන්න වන්නට පසුබිමක් හැදුු නැත්තන් ඔහොට අවස්ථාව ගිලියෙන. ඇති මේ වසර දහස් පන්සියක්මන තවයි ඉදිරියට මේ ගෞතන බුදධ වාසනය පවතිවා කියන එකගේ තේරුම එක පැත්තකින් පතහගතයන් වහසේ ගොඩ නැගු ශක්තියතවම සක්‍රියයි අනිත් තැත්තෙන් ඒ සක්‍රිය කාලවකවානුව තුළ සංසාරික වසයෙන් පානමිතා දියුණු කරගැෙන තියෙන විශේෂ පැතුමක් නැති ඕනම ෞතම බුද් ාසනයම නිනන්ද කිනවා කියන පාර්ථනාවක් ඇති අයට සහ විශේෂ බුද්ධ ශාසනය එක විශේෂ පැතුමක් නැති ඕනෑමකිරින් එකයන්නේ ැන් තවමත් ඉන්නට පුොළුවන් ගෞතම් බුද්ධ වාසනය අවසානක දැ එකක් කෙනගේ පාර්ථනා තියෙන්න්න පුළුවන් කයක විදිෙන ග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක වෙනවා වගේ සමහරුගේ පැතුම්තිෙන්න්නට පුළුවන් අසවල් ශාසනය කොහොම හරි ම නිවන්ද විශේෂ ඉලක්යක් නෑ හැබැයිඒ ශාසනය ඇතුළ තම නිියොදකි. හැබැ තනත්තාගේ ශක්තිය ගොඩක් දුරුවලයි. හැබඒ පැතුමත්ය කලා කොහොම කොම හරියවෙල්ලා අන්තිමකාලට හරි එතරවෙන්. අවසාන බස්කි අවසාන නැවේ ගොඩවෙන්න වගේ අන්තිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට පුළුව. ඒ අයත් පැවතබුද්ධ ශාසනයම ලක්ක කොට ගෙන අප අය වෙන්නට පුළුවන් තම කොටසක්කින්නට පුළුවන් ගොල්ලන්ට සසුනක් තිලක්කයක් නෑ ගෞත බුද් සාාසනයට මත බුද් ාසනයදිල එහම ඉලක්කයක්න මේ ොළන්ගේ පැතුමතිෙන ඉඩ ලිච්ච ැක මට මේක නිමා කරන්න ශක්තියලවෙන්. තො එහෙම පර්තන තියෙන අයට ගෞත බුද්ධ ශාසනයම කියන ඉක්යක් නැතිවුණනට තහම අවස්ථා තියනවා පහරවෙතා වැඩිල පසුබිම සැකසිලා තියෙනවා නම් උත්සාහ කළොත් නිවන්න අවබෝධ කරන්න තොර මෙට මේ විදිහට අප තේරුම්ගන්නට ඕන පාරමිතා සහ බෝධි පාක්ෂික ධර්ම අතර තියන සම්බන්ධතා. ඉති එහමනම් මහිතනවා අපි දැ පැයක් පමණ කතාැ කළා. තවදුනටත් මේ පාරමිතා පිළිබඳවල මූලිකත හැදිලි කිරීම අවසාන නෑ. තවත් තියනවා අපට ඉදිරියට පාරතාිබඳ ධන පාරමිතාදී වසයෙන් වෙන වෙන පාරමිතාවන් ගැන කතා කරන්න කලින් ටිකක් අපි විග්‍රහ කරගත යුතුයි මේ පිළිබමඳ වට පිටා එනිසාී ලබන සතිය ධර්මසාකච්ඡා වෙද මේ පාරමිතා පිළි ඳ මූලික පැහැදිලි කිරීම තව කොටසක්තියනවා අත් තැවශ්‍යම කොටසක් ඒටික පැහැදිලි කරදට තමයි ලබන සතිය අදහස් කන්නන්නේ ඊට පස්ස එ තමයි අපි දාන පාරමිතා වසේ එක් එක් පාරභිතාව නරගෙන කතා කරන්නේ ඇති මහිතනව අදට මේ ටික ප්‍රමාණවක් කියලා එහමනන් අ දවස අපි දේශන පමණකින් නිමා කරලා අපි සාකච්ඡාව ආරම්භ කරම සුපුරුදු පරි. අරනවනපු ොහත්ම පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමින් වහන්ස අද ඉතාමත් වටිනා කොටස අපිට පැහැදිල කර පාළමිතා ධර්ම සහ බෝධිපාක්ෂික ධර්මාතර ඇති සම්බන්ධතාාවේ. එතකොට ස්වාමන්හන්සම මේ අහන්ඩ යන ප්‍රශ්නය මගේ පුද්ගලික ප්‍රශ්නයක් නූනට මේ අහන ප්‍රශ්නය අහඩ යන්න ප්‍රශ්නය ඇතැම් භාවනාචාරිවරු පවා අහනවා ඒ මකය දරාගන ඒක නිසයි මම මේ ප්‍රශ්නය මතුකරන එක වැදගත් කියලා හිතන්න. සමාජයේ බොහෝ විට ඇහෙන දෙයක්ක මයි ආරමිතා අපිට කොච්චර පිරිලා තියනවාද කියලා අපි දන්නේ. ඒක දැනගන්න පුළුවන් විදියක් තියෙනවාන්. එහම නෑනි එහම දැනගන්න බෑලි ඒ. ඔයගොල්ල ඒකට්ටි කියන්නේ ඔය ගොල්ල එහි නිසා පුළුවන්තරම් ඉක්මටට නිවන් දකින්න මේ ආත්මම උත්සාහ කරන්න කියලා. අන්න ඒ ඒ කතාව පිළිබඳව, මේ පසුබිම හදපු පසුබිම තුළ ඉඳගෙන හෑදිලි කිරීමක්කරොත් හොඳැයි කියන මට හිතුවුණා ස්වාවිනාන්ස. ඇත්තටම ඒ ප්‍රශ්නයක් එහෙම නැත්තන් ඒ ප්‍රකාශනයත් අපි අර මොලින්කිව වගේ අර්ධ සත්‍යයක්. ඒයන්නේ අපි දන්නේ නෑ පාරමිතා කොච්චර පිරිල්ල තිෙනවාද කියලා. ඒ නිසා ප්‍රමාදවෙන් නැතුව මේ භවය තුළ නිවන්දකිට උත්සාහ කරඩ කියන කතාව හරි හැබැයි, අපට මේ ප්‍රකාශ අර්ධ සත්‍යයක් කියලා කියන්නේ ඇයිද අපට හැමෝටම ඒ යෝජනාව කරන්න බෑකට තව කොටසක් එමනත්ත ඒ අර්ද සත්‍යයක් කිය නොට අසම්පූර්ණ ප්‍රකාශනයක් කියකි වොත් නිවැරදි අර්ධ සත්‍යයක් කිය නොට වට. ඇයි ඒ ඒ ප්‍රකාශනය අසම්පූර්ණ වෙන්නේ අපිකට තවකොටසක් එකතු කරන්න ගොට. මොකක් එකතු කළ යුත්තේ සම්මා සම්බුද්ධත්තේ හෝ පච්චේක බුද්ධත්තය හෝ විශේ බුද්ධසාසනයක, අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකාදී තානාන්තරයක් හෝ පැත්තුමක් නැතිනල්. ඔබ සසරරි පාරනමිතතා පිල්ලතියෙන්න්න පුළුවන් ඒ නිසා උත්සාහ කරන්න මේ ජීවිතේම නිවන්දකින්නට පුළුව. අන්න එහෙම කිවෝත් තමයි ඒ ප්‍රකාශනය අංගසම්පූර්ණ ප්‍රකාශනය. එහෙම නැතුව මම මේ ජීවිතය නිවන්දන්න මට ඕන වෙච්ච පමණට මට යෝජනා කරන්න දෑ. මනතුන්ගේ මහත්මයාට මහත්ම නික තවතාව ප්‍රමාදවෙ වීන් එපා නිවාරෙන් මේ ගෞතුන්ු දාසනය නිවන්දකින්න උත්සහ කරන්න කියලා මට යෝජනා කරන්න පුළුවන් කමක් නෑ මට කියන්න පුළුවන් හැබැයි ඒ සාත්තක අර්ථ සම්පධද නැද්ද කියලා තීරණයවෙන්නේ මහත්මයාගේ ප්‍රාර්ථනාව අනුවයි. එනිසා කල්ලාාන මිත්‍රේ කැටිට අපට යෝජනාවක් කරන්න පුළුවන් අනිත් පයට ඔය ගොල් ඔත්සාහවත්ත හැබැයි ඒ ඒ යෝජනාව ඥාන සම්පන්න අංග සම්පූර්ණ යෝජනාවක් වඩන එහෙම නැතිවුණු තරශ්‍රා අහන කෙන අමාර්වැටෙන් පු එම තත්ත්ය අපිගක් දකින නිසා එහම කිය උදාහරණයක් හැටියට ගත්තැන් පස්සේ දැන් නීට දසක දෙහෙකට ත වුදු විස්සකට තර හතද සියලු දෙනාම මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්නට ප්‍රාර්ථනනා එතම දැන් ඊට මේ ඊට පස්සේ ඇ ඇතිවෙච්චාලුත් ප්‍රවණතාතෙක් කළ ගෞත බුද්ධ සාාසනය නිවන්දකින්න ප්‍රාථා ත ගෞත බුද් සාාසන නිවොන්දකින්න ප්‍රර්ථනා කිරීම ශ්‍රේෂ්ටයි. බොකද අම ගෞත බද් සාාසන තියන මේකති උත්සාහලුන් නිවඳදකින්න පුළුවන් හැ ඉ ප්‍රශ්මේ තියෙන්නේ. අන මෛත්‍රී බදධ වාසමය තුළ නිියොන්දකි නෝකින නිශ්චිත වසයෙන් ඉලක්ක කරජන ආපු අය පවා සමහර විට මේ අනුත් ප්‍රවනතාවයක් එක් කළ ඒ ප්‍රාර්ථනාව යටපත්වෙලා මේ රැල්ලත් එෙක් එකතු වෙන්න පුළුවන්. එතකොට ඒ ොල් න්ඩාර මන්ගේ පැතුම ඉටු කරගන්නඩ අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කළයුතු බොෝ දේවල් ගිලිහෙනවා මේ මෙතන අලුතෙන් දඟලන්න හි. ඒ අය තමන්ගේ පැතුමට අනුව තම පුහුණු කරගතයුතු පසුදි හදාගත ුතු ගඩන් දවල් සයන් උදාහමනයක් කෙටියට ගත්තොන් දැ අපි හිතමෝ. යම්කිසි කෙනෙක් වෙනත් සසුනක පාර්ථනා කරනවා කියලා අපි හිතමකෝ ආනම්ද හාමුදුරුවෝ වගේ ධාරණය පිළිබඳල ස්මුතිය පිළිබඳ යම් වැඩ කොටසක් කරන්න ප්‍රාර්ථනාවක් ඇතුය එතකොට ඒතනැත්තා පාරමිතා පිළිල තිබුණට විතරක් හරියන්න නෑ ඒතැනැත්තා පොහුණු කරන්න ටෝනට ධාරමය පිළිබඳ ස් පරණය පිළිබඳ ඒ කවුසල්ලේ තව දියුණු කරන්න මොකද එතනට ඔහු යන්නට අපේක්ෂා කරන්න ඇර දැඟ කිලෙස් ප්‍රහණය කරන්නට ට දැ තාව දැ මේ වෙනකොට සදුසුකම් හැදිලතියන පාරමිතාවාස. එතොට මේ ගෞතබුද්ධ සාාසනය තුළ ඕනම් ඔහුට කෙලස් ප්‍රහණය කරන්න පුළලුවන් කියන ප්‍රකාශනය හරි හරිඋනට ඔහුගේ ප්‍රර්ථනාව තියෙන වෙනතන කනම් ඒ ප්‍රාර්ථනාව හරියට ඔහුට පැහැදි නැතිතනක ව ප්‍රවණතාව වෙන ප්‍රවාහයකට ඔහු එකතුූලෝ මෙතන උත්සාහ කළට මෙතන නිවන් දකින්නත්නෑ පැත්ම වෙන තැනක නිසා ඊට පස්සේ ඒ එතන ප්‍රාර්ථනාවට අදාල සාධකටිකා අශය විදින ගුණ නගා ගන්න ත්නෑ මොකද මෙතර නිවන් දකින්න කියලලා මේකත් එක පැඩිල දගලසා හරි පරිස්සමෙන් තේමුුගන්නට ඕන මේ මේ මටෝන නිසා මෙහෙම කියනවා නෙමේ මේ කියන්නේ මේ සාධකත් එක් කළ ගොුණු කරගන මේ ප්‍රාර්ථනා සහ සාධක මේවා එකට යාවෙන්නට පාර්ථනාව වෙන තැනක තිබිල සාධකය වෙන එකක් වෙලා හරියන්න නෑ දොර පාර්තනාවට අනුකූල වෙන්න ඩොන සාධක ඒකයි අන උපායි කුශාල්ලකි ේක යම පසුගිය සතිය කතා කළේ අනිවාරෙන් අපි යන ඉලක්කේ මොකක්ද පැතුම මොකක්ද නිෂ්ටා මොකක් දරියට එක තේරු කරන ඒකට අනුකූලවයි අපි පොහුණ කළ යුතු ධර්මවල විශේෂතාාතීරන්න හැබැයි කාටත් මේ මූලික පසුබිම අශ්‍යෙන් යාව නයිස්්ටන් ප්‍ර්ඥා වීර ශන්ති සත්්‍ය අධිෂ්ඨාන මයිත්‍රපේක්ෂ කියන මූලික පදනම කාටත් අවශ්‍ය. ඒ පදනව තුළ විශේෂතා මොනෝවද කියලා තීරණය වෙන්නේ ඔහුගේ ප්‍රාර්ථනාව විශේෂතාවයක්තික එතකොට යම් කෙනෙකුට එහෙම විශේෂතාවයකට ඉලක්කයක් නැතිනම් ඒතැනත්තා මෙහිදී මේක නිමාකර ගැනීමේ අදහසින් උත්සාහ කිරීම හොඳයි එතකොට කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් එතකොට අර වෙන තැනක පැතුමක් තියෙන කෙනා මෙතන උත්සාහ කරන්න ඕ නැන්ද ඒ ඒ මෙතන උත්සහරන්න ඔඕන්න බොදඒ උත්සාහකිරීමෙන් තමයි ඔහුගේ ගුණාංගටික වැඩන්නේ. එනිසා මේ ජීවිතයම මම නිවන්ද කිනවා කියලා උත්සාහ කරන කෙනාට අර සංසාරික ශක්තිය යම් ප්‍රමාණයක් අවදි වෙන්. හැබැයි පාර්ථනා පටලවත්ව ලොකු ගැටලුවක් වෙනවා තමන්ගේ මිශ්චිත ඉලක්කය දැන් අපි ඔරුවක් එහෙමනත්තන් වාහනයක් පදවගෙන යනොකොට මම අසවල් තැනටයි යන්නේ කියලා හරියට ඉලක්කේ තියාගෙන ගිහිල්ල අතර මඟදි මේ පාර කෙටි මේ පාර කෙටි කියලා අපිට හිත්තන හිතන පාරවල්ලල දැම්මූ ඉට පස්සේ වෙන පටලවිල්ලා කෙන පුලො දන්නවනම් කමක් නෑ මේ පාර ගිල්ල මෙතන්ටයි වැටේ නිසාමට යන්දෝන් මෙතන්ටයි මේ පාරෙන්ගේිය මෙතනන්ටයි වැට. දද මෙතන හරස් පාරතින මේකින් ගියෝ අතරන්ඩ ගැටනවා ඇති. කියලා හිත්තාගෙන එහෙම ගිහින් හරියන්න්නිත්නෑ තමයි යන්ඩග ලක්කේ වෙනස් කරලා මෙන්න මේගොල්ලු මිහින් අන්ඩ කතාගන්න එහි යම්බලන් කිය එහෙම යනවන ඒතනත්තාන නිශ්චිත ලක්කට යන්ු ගොඩා ප්‍රමාද වෙන්නට පුළුවන් සහ ගැටලු ගොඩක් නිර්මාණය වෙතු ළුවන්. එිනිසා තමන්ගේ ඉලක්කය හඳුනගන්න ටෝනෑ පාර්තනාවසිං. එතකොට එබඳු විශේෂ පාත්තනා තියන අයත් නැති අයත්. මේ ගෞත බුදධ ශාසනය තුළ උත්සාහවත් වෙන්න ටෝන කුමක් සඳහාද අදාල පාරිතා ධරම සහබෝධිපාක්ෂික ධර්ම නිියුණු කරග. එතකොට ඒ දියුණු කිරීමේදී ඒක නිනවනැතුව කරනවට වඩා ලැදගත්වෙනවා හරියට ඉලක්කය හඳුනගෙන. ඉලක්කේ දැනගෙන කිරීම. අපිදත් නෑ පාරමිතා කොච්චන වැඩල තියදකින්. හැබැ අකට අපේ මනස පරික්ෂා කලොත් අපට යම් ප්‍රමාණයකින් හඳුනගන්නට පුළුවන් පාරමිතාාවල වැඩිච ප්‍රමාණය කොච්චද කියලා මට තීරණය කරන්න දැරි වුණාට. මගේ පාර්ථනාව තුළ විශේෂ පාර්ථනාව තියෙන නැද කියන එක තමන්ට ඔන්න උත්සාහ කලොත් සිහිකරන්න පුුව. එහම සිහිකරගන ප්‍රමාද වෙන්ඩ කියන එක නෙමයි කියන්නේ එහෙම උත්සා එහෙම සිහිකරගන ඒකට ගැලපෙන හැටියට මේ ගුණ ධර්ම හසුරුවගන්නට ඉලක්ක ගත කරගන්න අපි දක්ශරෙන ඒමයිසා අප පොදයි කියන්න පුළුවන් ඒ පැතුම් ඇතත් එකයි නැතත් එකයි හැමෝම් මේේජීතය උත්සාහ කරන්න කියන්නේ එක පොද ූපදේශ ොත් ඒ පොදූපදේශයක් හැබැයි ඒ අනිවාරෙන් ඔය ගොල්ල මේ ජීවිතයනනි වන්දාකඩ උත්සාහ කරන්න කියලා එහෙම යෝජනා කරනවනම් ඒ අ පුළුල් ඥාන සම්පන්න ප්‍රකාශනයක් නෙමේ කියන එකයි කියන්නේඒ අග සම්පෝර්ට ප්‍රකාශනයක් නෙදේ ඒක යෝජනාව හැටිට කරන්න පුළ හැමති මේ ගෞත බුද් වාසනනි වද කෙන් ත්ක්හැ ඒක වඩා ප්‍රස්ත වෙනවා ඒක වි්නාහ කරන්න පුළුවන්න ඔය ගොල තමගේ ප්‍රාර්ථනා හරියට හඳුන ඇතුර ඒ පාර්ථතනාවට අනුකූලො දේ කෞ්ත බද් ශාසනය තුළ ෑයම් කරන්න හැම විටම වීර කරන් අවශ්‍ය ගුණ ධර්මටික මතු කරද ඒමයිසා එතකොට එතකොට අරමං ඉස්සෙල්ල සඳහන් කරපු විදිහට ඒ ගොල්ඩ කියන්නේ දැන් ඔබේ පා අපිට කාට්වක්ත් දැන ගන්ඩ බෑ අපේ ප්‍රාර්ථනා කොච්චර වැඩි ලද කියලා එගල්ල ඔක්කොම ට්‍රයිකරන්ඩ දැන් මේ නිවන්දකින්නට කියන එකේ දැස්වාමින් වහන්ස කියපුදේ වැදගත් කරුණු දෙකක් මතු වන්න එකයන හරි ඉහෙම තමයි උත්සාහ කරන්න ඕනෑ මොන ප්‍රාක්තනයතින් බල් හැබැයි දෙකම දියුණවෙෙන්න්න ඕන කියන නේද එක ඒ දැතරදි මම කියන්න උත්සහ කරන්නේ අපිට යම්කිසි කෙනෙ කියනවනම් ඉතින් මගේ ප්‍රාර්ථනා මොකද කියලා මම දන්නේ එනිසා උත්සාහ කැ එහෙමනං යයා නිනවුනැතුව යන කෙනෙ මන්ගේ පැත්තුම මොකද කියලත් තමගේ ලක්කයේ මකක්ද කියලවක් දන්න නැතුව යන්න කෙනෙකුට මොන නිවනක්ද එතකොට ඒැන ඒ තරන්මටවත් ඒතනැත්තාගේ සතිසම් පඥන්නේයේ වැඩිලා නැතින ඒ යැනේ ඔහු බෝධි පක්ෂක දහන්න දියුණු කරන්න තරම් ඔළුුවෙන් හිටගෙන දැගලුව වුන එයාගේ මනස සුදුසු කම් ලබල නෑ එක එක දලවසයෙන් ද පාරමිතා කොච්චර දුරට අපට ප්‍රමාණය මනින්ද බැරිවෙන්ඩ පුළුව හැබැයි ප්‍රමාණය මනින්ද බැරි වුණාට එයාට තමන්ගේ ඉලක්කේ ගැන යම් අදහසක්තියෙන් නො. ඒ ඉලක්කයේ ගැන අදහසම්පූර්ණ වැඩක් බහෝ කාලයක් යනෝ සම්මා සම්බුදු කෙනෙකුට මම බුදුවෙනවා කියන මේ පැතුම හරියට තහවුරුවෙන්න්න අපේ ගෞතම දෝස්ථාන් වහන්සේ ගැන කියනවා උන්වහන්සේ මනෝ ප්‍රනිධාන සහවා ප්‍රනිධාන කොට ප්‍රනිධන කියල කියන්නේ මේ ප්‍රාර්ථනා එතකොට මනෝප්‍රනිධාන කියන සිතිම් ප්‍රාර්ථනාකම වා ප්‍රනිධාන කියන කියන වචනයෙන් කිය ප්‍රාර්ථනා මනෝප්‍රනිධාන පිරූබව සඳහන්ේන ස අසංක්‍ය කල්පලක්ෂයක් අසංක්‍ය හතකුත් කල්ප ලක්ෂයක් සිතිින් ප්‍රාර්ථනාක ඊට පස්සේ නවා සංක්‍ය කල්පලක්ෂයක් වච්චනයෙන් කිය කිය අසංක්‍ය නමයකුත් කල්පලක්ෂයක එතකොට ඔක්කොම එකතු කර හම දහසය අසංක්‍ය කල්පලක්ෂ දෙකක් එතට කල්ප ලක්ෂ දෙකුත් අසංක්‍ය දාසයක් අ සංක්‍ය දාසයක් කියලා කියන්නේ තවත් එතන කල්ප හතර එතවට කල්ප දාසයි කල්පලක්ෂ දෙයි කල්ප ාසය ඒ විදිහට ගත්ත එතකොට එච්චර කාලයක් ගතරේලා තිය නවා උන්වහන්සේට තමන්ගේ පැත්වූමත් තහවුරු කරගන්න ඒ මට්ටමට ශ්‍රාවකයකුට ගත වෙන කියනක නෙමේ මේකෙන් අදහස්ගන්න මේක අදහස් කරන්නේ. ප්‍රාර්්තනාව සිද්ධි කරගන්නටෝඕ ඒක තවුරු කරගන්න. ඒ තහුරු කරගැනීමත් එක තමයි ඒකෙන් ගිලිහෙන්න්නතුව. ඒ ලක්කේ මත්ත ඉඳගෙන කටයතු කරන්නට මං යන්නේ හාවල් තැනටයි. ඒ ඉතර සිහිවෙන්නටෝ. එක මතක් වෙන්නටෝ. එතොර ඒක මතක්වෙෙන් නැහැ කියනවනම් එතන කරුණු දෙකක් තියෙන්න්නට. එකක් තමයි ඒ එක මතක් නැතිවෙන්න පුළුවන්. ම ශේෂ පැතුමක් නැති කෙනෙන් අනිත්තක තමයි එහෙම මතක්වෙන් නැතිවෙන්න පුළුවන් ප්‍රාර්ථනාාවක්තියෙනවා ඒක තාම ශක්තිමත් වෙලානෑ ප්‍රාර්ථනාාව තිබිලා ශක්තිමත් වෙලා නැතුව මතක් වෙන් නැත්තං ඒත නැත්තා කොහෙත්මතාම මනසස් පුහුණු වෙලා නෑතා ප්‍රාර්ථනාවක් නැතිකම නිසා නං එහෙම සිහිවෙෙන් නැත්තේ ඒත නැත්තාට අර ඉන්නලඳ තැන ප්‍රයෝජනගන්නට අවස්ථාවක්තියෙන යන්නේ නිසා තැන් අපි හඳුන ගණ්ඩෝන අප මනස අවධි කරලා අර දුරුවල මට්ට මේ ඉන්න එදෙන් මේම හඳුනාගන්න ති මේ මඟට එදන්නට ඒකයි මම කිව දැන් අර භාවනාචායවරු කියන්නේ හැම දෙෙනම් මෙතනින් මෙතන උත්සාහ කරන්න ඒක හරි ඒක හොඳ ප්‍රකාශනය හැබැයි සියලෝ දෙෙන අනිවාරයෙන් මෙතනින් ගොඩයන්න පුළුවල් තර ඒක ඉලක්ක කරගන්න එහෙම කියනවඕන ඒ ප්‍රකාශනය නිවරදි නැ අංග සම්පූර්ව නෑ එතන අ හැමපත්තම ආවරණය වෙලා නෑ. ඊට වඩා අපි සබුද්ධිකවේ දිහා බලන්නට. එති කෙනෙක් තර්රක කරන්න පුුව විචර සබුද්ධක බලන්න පහජනතාව සමත් නෑ නිසා ඒ ගොල්ලන්ට ඔය පුළුවන් හැටියට උත්සාහ කරන්න කෙන නති ඒගේ සරල ප්‍රකාශනයක් න අපි කරන්නේ ගැටලුවත් නෑ නමුත් අපි දර්මය කතා කරන්නේ පාරමිතා ගැනෙ. පාරමිතා ගැන කතා කරන්නකොට අපි මේවැ තියෙන විශේෂතා මේ ප්‍රබේද හරියට කතුන ගණ්ඩෝන එම නැතිවුණො අපි ගොඩක් ලාවට මංමුලා වෙනවා. මකද මේ පාර්ථනාව කියන එක තුළ හරියට පටලවගන්න වා එකකත්මෝල එකක ප්‍රාර්ථනා කර සමහරාත්මෝල බුදු කෙනෙක් හම එච් අවස්ථාල බුද්දස්්චර දැකල තමනත් බුදුෙන්ට පාර්ථනා කරලා තියන්න පුළුව. ඊට පස්සේ ම හාශ්‍රාව කන්ද්‍ර ශ්‍රාවත තනතුර ලබනව දැකෙන් පසේ ම ඒක හොඳදයි කියලා එහම පාර්ථතාවක් කරලා තියෙන පුුව මේ වතන මුද්ද ාසන නිවන්දකිින් දෝන කියලා හිතන ොට එහෙම හිතෙන්න්න පුළුවන් තොට හෙමමාපුකිෙනාගේ විශේෂක්තයක්ති නොව ඒකද මේද මේකද කියලා විටිං විටේ ඒක ජාති මතක්වෙන්. එතවට ඒතැනැත්තාගේ අවධානය ඒක පැත්තට යොමුුවනෝ අර නිශ්චිත්තව එක තැනක පිහිටන්නේනෑ ඇති එහෙම නං ඒතනැත්තා ගොඩක් අ දුරුවල මට්ටමකයි පවතින්න. ගොට හෙම විශේෂ පැතුමක් නැති නම් ඒ තැනත් අඩෙක් මනින් මේ භවේ තුළ නිවන්දකිින් දෝට කියන කාරණය තමන් තුලින් මතුකරගන්න පහසුයි ඒ සඳහාර ගරෝරුන්ගේ උපදේශය විශේෂෙන් වැදගත්වෙන නිසා පොදුව අබි කාටත් පොදු ප්‍රකාශනයක් හැටියට හැම දෙනාම මේ ලැමිච්ච බුද්ධ ශාසනය තුළ ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න කියන ප්‍රකාශනය කාටත් වඩා නිදරදි ප්‍රකාශ කොට ඒක තව විග්‍රහ කරලා අංග සම්පූර්ණව ප්‍රකාශ කරනවා නම් තම තමන්ගේ ප්‍රාර්ථනා හරියට හඳුනගෙන ඒ අනුව මේ ගෞත බුද්ධ ශාසනය තුළු වැෑයම් කර මෙතන නිවන්දාකින්න පුළුවන්ගෙනාට ඒ එහෙම කරන්නට පුළුවන් වෙනත් තැනක පැතුමක්තිනං ඒ පාර්ථනා හරියට හඳුනගෙන ඒක ඉලක්ක කොටගෙන මේ කෞත බුද්ධ ශාසනය තුළ වැෑයම් කරන්න අවශ්‍ය ධර්ම ගුණනගක ඒ සාම වහන්ස හොඳට පැහැදිලි රවන් ස දර්ශන සේනානායක මහත්ම අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝම පින් අප්‍රමාණ පින් ගඩා තොළතුරු දෙැනගත්තා ඇත්තරවා මේ ආනන්ද මහින් කන්ද ම අන්ු්‍රමාණතු මහත්ත්‍යත්තක කරු සාපච්ඡා ද මගේ ප්‍රශ්නත්ත වහන්සේගේ වහන්සේගේ දේශරනි මට පැහැදිලි වනාා හන් නෝුෙන් සමණ හස විශේෂයෙන්ම විශේෂ ප්‍රාර්ථනාවක්තියන කෙනෙ ඔහමද බවීෙන් භවයට යන්නේ එක දරාගෙන කියලා සසග තවතුක ලහ දයි අපට තමන්ගේ ප්‍රාර්ථනාව සිහි සිහි ඇත්තරම ප්‍රාර්ථනා පිළිබඳ අපට ගැටලුවක් යන්නේ අරහෙම නිකන් දෙපැත්තට වැනෙන ගතතියක්ත්තිය නවනම් තමයි තමන්ගේ ප්‍රාර්ථනය මොකක් හරි අආර්බුදයක්තිය නොකිව තම වටහගතයුත්තේඒ විජුවම මම මේ ජීවිතය නිවදකි දෝන කියලා පැහැදිලි අදහසක් එනවනං ආ ඒක ගැන වෙන වෙනවා පටලෝගට දෙයක්න ඒ ලක්යයක්ත් එක් කලා ඉදිරියට යන්න බුව බැ සමහරුන්ටදයනවා මේ ගෞත බුද්දසාාසනයේ ඉක්මඩ නිියොන්දකිට ඕන කියලාත් හෙමත් අදහසක්ක නවා ඒ අතරි තව එකක් එෙනවා අරවාගේ අල්ප්‍රශ්‍රාවක කර මහස්වාක්ගේ චරිත ගැන කියීනකොට ඒ වගේ පැතුමක් කරන්න පුළුවන් හොද එහමතැනකට යන්න පුළුවන්න්න ලොකු සේවයක් කරන්න පුළුවන්න්නේද. මේ මෙතැන දිනිිකම්ම අපි තනියම නිවොන්දකල අවසාහනොත් තේකනකං අපරාධනේද තව සේවකුත් කරන්න පුළ අන්න ඒ වගේ අදහස් එනවන. එතකොට එතන තියෙන්නේ මොකක් හරි පට ලැරිල්ලක් තියනවා. එ ඒ කම්ෙල්ල මොකක්ද කියන අපි පැහැදිලි කරගන්න. එතකොට අපේ කකුල අප කකුල් දෙකම ඒ පැත්තෙන් තිය ො කකු දෙක මේ පැත්තෙන් තියෙනවා ද අපි තිරණය කරගන්න. ඇති ඒක තමන්ට තනියෙන් තීරණය කරගන්න බැරින අපි උපසාහ කරන්න බෝන අධිෂ්ඨානයක් ඇති කරගන්න අපි භාවනා කරන්න කොට තෙරුවන් මන්තනා කරන්නකොට දෙවියන්ට සහ බ්‍රහ්මයින්ට උ්‍ය අනුමෝදනා කරලා තවත් ඔන ශිවරුන්ට ආදියත් ආරාධනා කරලා. අපි ආරාධනාවක් කරලා අධිෂ්ඨාන කරන්න ඕොන මේ භවය නිමවෙන්න කලින්. මට එහෙම විශේෂ පැතුමක් තියෙනව නම් හැබයි මේක අදාළ වෙන්නේ අර විදිහට මනසර දෙකට දෙවාරනයේ දෙපැත්තට යනයට විතරයි. අන්දකිින් ඕන කියලා රජු අදහසක් තියෙනවා නම් මේ එකක්වත් ඒ කොල්ලට අදාලනෑ අය තමන්ට මකක්හරි ප්‍රාත්ථනායි පටලරිල්ල තියෙනවා කියලා හිතෙනවනං ඒ මේ විදිහයට දෙවියන්ට අපින් අනුමෝදන් කරලා ඒවගේම රෂිවරුන්ට බ්‍රහ්මන්ට ආරාධනා කරලා ඉල්ලීමක් කරන්න පුළුවන් මේ භව නිමවෙඩ කලින් සහාය වෙන්න මටට මගේ පැත්තුම සිහිකරගන්න හරියට එකොට ොකත දෙවියන්ට සමහර දෙවරු න්න අපේ ආත්ම සීයක් විතර ඒගොල්ලො දැකලතිය එකමා ගොට සමහර බ්‍රහ්මඉන්න අපේ ආත්ම දහස් කරනක් ඒගොලො දැකක් සමහර රෂිවරු ඉත්ම අපේ ආත්ම කීපයක් මේ ගොල්ලො දැකලතිය එතකොට එහිමය දන්නවා මේ තැනැත්තා මෙන්න මෙහෙම පැතුමක් එකයි පෙර බවල ආව කියණ එක යම්යම් සංඥා කිරීීම එහෙම නත්තායි යම්යමයි මුණ ගැස්සලා යය හරහා අපට අදහස් මතු වෙන්න. සහයක් වෙන්න පුළුවන් මේ දැන් අපි දෙවන්ට යයම් පින් අනමෝදන් කරලා යම් ඉල්ලීම් කරන්න මේක කරගන්න මේ කර ගන්න සහහිවෙන්න කිය ලති දෙියන් අදේටම සහයවෙෙන් බෑ අපටපුසල බලය තිය නොවනම් දෙවියන්ට යම්යම් ක්‍රමවලට සහයවෙන්න පුළුවන් කල්ල යනමිට්්‍රත්තයෙන් අපට සංඥා ඇති කිරීම සිහිපත් කිරීම අවශ්‍ය කල්ල යනමිට මොුණ ගැහීම මොුණ ගැස්සීම අදී වසෙන්. කොට අන්නේ ක්‍රමවලට එකගොල්ලන්ට පොළුවන් අපට සහකන හැබ ඒ දෙවියන්ට බාරදලා නිහඳ වෙලා හරිියන්න. එහ ප්‍රථාව හුත් කරලා ඒ අයට පතා අරාධනාවක් කරලා අපි නැවත නැවත උත්සාහ කරන්නඩොන් අපේ ඇතුළත පරික්ෂා කරන්න අරභාවනා කරලා අවදිවිච්ච වෙලාට මන හොඳට සැහැල්ලුවංච වෙලාවකට ටිකත් ප්‍රත්්‍යවේක්ෂා කරලා බලපන්න මේ දෙටත්තෙන් කොයිතන්තරද මගේ මනස බර ලඩි. කාලයක් හිතනකොට මනස අවස්සනකොට අර ඇතුල තියෙනවා මතුවෙන්න ගන්න. ඒ මත්තුවෙන ගොට තමන්ට මතීරණයක් ගත් හැකි මගේ ලක්කය මේ කයි කියලා හැබැයි ඒතකං අපි ප්‍රමාද වෙන්න සුදුසුන එතකං අපි භාවනා කරගන්න හො වඩාගෙන උපරරිම උත්සාහෙන් අපි මේ කටයුත්ත කරන්නඩෝන. හො පාර්තනා වෙන තැක තියෙන ඕනම් කොහොමොත් අපි මේ භවේ අරර්හත්තයට පත්වෙන්නේෙ නැහැනේ එ. ැහැයි කියලා අපි උදාාසීන වෙලා හරියන්න මේ ලැබිච්ච අවස්ථාව මේ ගෞත බුදුසාාසනය තුළ අපි සක්්‍රිය වෙනවා. ද මඟරකිවේ මේ පාරමිතා ගැන තව හැඳින්දන්නේ කොටස ඉවරණය තවකොටසක් තියනොයිද.ඒ මොකද ඔය ප්‍රාර්ථනා කොහොමද අපි ගුණකරගණ්ඩෝනෑ. ඊට අන්දාාලව කුසල් කර්ඩඕන, කොහොමද ඒ කොට සත අපි කතා කරන්්ඩම ඕන මෙතනදි. මක ඒ ගැන හොඟක් දෙනෙකුගේ අවධානය අඩුයි ඒ පාර්ථනාව කියන්න නිවන පිළිබඳ ප්‍රර්ථනාවවි තරක් නෙහි නිවන ඉලක්ක කොටගැෙන නිවන සම්හාහ සම්බෝධයද පච්චේ බෝධයද ශ්‍රාවකබෝධිය ද ශ්‍රාවක බෝධී අතරන තත් ්‍රශ්‍රාවක මහාශ්‍රාවකද පෘතිශ්‍රාවකද ඒවාීරණය කරගෙන ඉට පස්සේ එතන්ට යනකල් අවශ්‍ය සාධක ගොඩනගන්න බාධක දුරු කරන්න වගේම තමන්ගේ පැත්තුම අමතක නොවෙන්ඩ ත භවේ සිහිවැඩෝන සිහි වඋනොත් තමයි ඉලක්කයට හලුව ඒහමනත්තන් දැන් අ සුක්කානම නැති රුවල් නැවක් වගේීමවා දකුණ පත්තේ හුල වාන් පත්තර ගහගෙන ව පත ුල්ලගෙන්ට දකුණු පැත්තරක හැමදාම මේක ගමන් කර ලතිනවා හැබැයි කවදාවත් නිිෂ්ටා ඇ ඉලක්ක හරියට ඉලක්ය ගන්න බැරි නිසා තයක් වෙන අපි කොච්චර උපසාහ කලාවලා හගන්නtuගේ ප්‍රශන අවර ලැබුණමයි ස්වාමනාස ගොඩා ගොඩාක් පන්න අ්‍රමාණ පින්න බවහන්සේට නේතරන අපිට උපු දවීමම කියෙන ස්වාමනාහස බහම පින් ස්වාමනාස බහසේ ලුක් නීරෝගී වේවා වහන්ස ප්‍රර්ථනා කරන්න බෝදගක තු මල්වාන්න බ බුද්ධි මහත්න අ සාම වස ක ප්‍රශ්නයක් හ අපේ ගෞරණය ස්වාමන් වහන්ස කෙනෙක් න්නනි දහම්ස වන සඳහාමි කේතනය කියලා හලතිය එන්නේ පර්මිතා පිරී අවසාන අවස්ථාඩ පැමිණි අයවෙන්වෙන් සමහාර විට සූතු දේශනාවන් දේශනා කරන කල්ලි එපමනකින්න්න සිත ගැඹුරු මුවනින් දැක යුතු ය තාාර්ථය වැ ගැනීමට හැකි වයේ වුවද අද වනවිට ඒ ප්‍රගඥා මට්ටම්සි කල්පනා කිරී ඇති යුගක අභිධර්මය වැනි පිටකාත්‍රයක් හැදරීමේදී සිත ක්‍රියාත්මක වන ආකාරයයක් හඳුනා ගැනීමේ පහසුව නිසාම අවබෝධයට ඒ උපකාරයක් වෙනවා කියා සිතේ ඒ සම්බන්ධ අදහසක් දේශනා කරන්නේ නම් වටිනවා ස්වාමීන් වහන්ස අවසායි ඇත්තටම දැන් අපිහිතම සුනීත සෝපාක වගේ චරිත ගත්තහම ඒ චරිත ඒ අවසාන භරය තුළ ඒ අය අභිධර්මී ගෙන ගත්තු බවක්වත් මේ සූත්‍ර ඉගෙන ගත්තු බවක්වත් ඒ මොකක්වත් අපට පැකට වෙන්නේ ඉතාම කෙටිකාලයක් ඇතුළත ඒ ඇය නිවන් අවබෝධ කරන්නට සමත් වෙලා තිල්. එතොරදැන් ඒ චරිත දිහා බලලා කෙනෙක්හිතන්න පුළුවන් අවිධර්මය අවශ්‍යත් නෑ බණටික් ඇහු හම නිව දකිින් පුො වුගේ ෘෂ්ටි ඇතිවෙලා තියන සමාජය තුළ දැම් බුදුරජාන් වහන්සේ බ්‍රහ්මජාල සූට්‍රේදී දේශනා කරනවා දෘෂ්ටි හැට දෙකක් තිළි බඳව එතකොට ඒ දෘෂ්ටි හැට දෙකක් නිර්මාණය වෙන්නේ අඥඥානයින් නිසා නෙවෙයි. ඒ හැම දෙනෙක්ම යමත් තේරුම් ගඩ උත්සාහ කරන කල්පනා කරන අය. ඒ හැම කෙනෙකුටම යම්යම් කරුණ පදනම් වෙලාතිය. හැබැයි ඒ කාරණය මත පමණක් පිහිටලා අනි දේවල් ගැන අද්‍යනය කරන්න නැතුව දීරණගණ්ඩයාමෙත් තමයි වැරදි තුෂ්ටියකටේ. අන්නඒ වගේ මේ ගෞතබුද්ධ වාාසනයම නිවන්දක් ඉන්න පුළුවන් කියන ප්‍රකාශනය සත්්‍යයි ඒ සත්‍ය ප්‍රකාශනය මත පිහිටලා හාර්භිතා අවශ්‍ය නැහැ කියන නිගමනකට එන්නේ අන්න තෘෂ්ටි ගතිකර අ හාත් පසල් වි සල බලන්නෑ එතට ඒ වගේ කතාවක් තමයි බණටිකක් කහල නිවන්දකින්න පුළුවන් අභිධර්මයයි ඔය ඔක්කෝම ඕන නෑ ඔහොට සත්‍රධර්ම ඇහුවනන් සෝන් පලේට පත්ෙන්න්න පුළුවන් බුදුහාරගි කාලත් හ ලා තින ො එක යම් පදනමක් ඇතුව තමයිය කියන්න හැබැයි ඒ පදනම එහෙම තිබුණ වනාට අ ඒකට අදදාලා අවශේෂකාරණ හා පස්‍යනය කරලා නෑ. එක කතාව දෙකක් දිහාබල එක සිද්ියක් දෙකක් දිහා බලතම ප්‍රකාශන කරන්න අන්න එතකොට තම ඒ යම් කිසි දෘෂ්ටියක් නොට පත්වෙන්. ය අසම්පූර්ණ ප්‍රකාශනයක් බවට පත්වෙන්.ඉති ඒ නිසා දැන් අප හාගුරුව එතැදි මතක් කරලා තින කාරණඉතා මත්ම වැදගත්වෙන් හෝ. ඒමට්ටමට පාරමිතා පිරිල්ලා මනස ශක්තිමත් වෙච්චායට සූත්‍රයක් හැටියට දීර්ග දේශනාවක් ඕන නෑ එක දහම් පදකීපයක් ඒ ධම්මා හේතුත් පභවා තේ සංහේතුන් පතාගතුවආහ කියන මේ එක ධර්මස්කම්දයක්ශ්‍රවනය කරන කොටම සෝවන් පලයට පත්වන්නට පුළුවන් ඒක කිසි වාදයක් පරකයක් නෑ හැබැයි ඒ කතාව දැංග අපට එහම ප්‍රකාශ කලාටේ ගාථ වැැහුවට අපි නිවන්දකි නැති නං. ට නිවන්දකීමේ බලවත් උත්සාහ මේ සසුන තුළම තියනවන. එතකොට අපි මොකද කරන්න ඕන අරකතේරෙන්න නිසා ඒක හරියන්නෑ කියලා හිතනක ැි ඒ කරන ප්‍රකාශනය තේරුගන්ඩ පසුබිමහදන්නටවා. ඒ අන ඒ ධම්මා හේතුප්පබව. යම් ධර්මයක් හේතු ප්‍රත්්‍යන්ගෙන් කටගන්නල්. තේසං හේතුන් තතාගතුවා ඒ හේතුව තතාාගතයන් වහන්සේදේශනාක. එතවන මේ හේතුප ප්‍රත්්‍ය පැහැදිලි කරන්නේ. සම්පාදය යන් ප්‍රමාණයකට පැහදිිරන්න තර සූවිසි ප්‍රත්ති වසේ මේවා අභිධර්මේදී පට්හන අපකට නැදතා ගැගුරින් පැහැදිලිකට එතකොට ඒව තේලුම් ගන්නට අපට චිතචයිසික ධර්මයන්ගේ සෝක්ෂම බෙදීන් ඒව සඳුනා ගන්න තොට දිගු කලක් ඒවා පිළිබඳ අධ්‍යනය කරලා ධර්මශ්‍රවනය කරලා ප්‍රගුණ කරම කෙනාට ඒවාකින්න එකඉගන ගැනීමක් අවශ්‍ය න්න නහැ හැබැයි ඒ. එතනට තාම මනස පුරුදු වෙලා ගැතිකෙනට මූලික අවිධර්මය පිළිබඳ මූලික දැනුම හරි ඇති කරගන අඩුතරමින් මේ සත්ව පුද්ගල ආත්ම නොවන්න මේ නාමරූප ධර්මයන් කොහොමද එක එක බද්ධ වෙලා මේ සංසාර ප්‍රෝෘතිය, අවිද්‍යතුෂනා පදනම් කොට ගැන මේ වැඩේ කෙරෙන්නේ කොහොම. මේක නිමා කරන්ඩ මොකක්ද කරන්න ඕන කොහොමද ක්‍රියාත්මකවැඩ ඕන කියන. මේ චිත්තනයාාමය. සිත වැඩ කරන විදිහ අපි නිතරම කියන දෙයක් තමයි යම් උපකරණයක් වැඩ කරන විදිහ දන්න නැත්තන් ඒක අඩුහ හදන්න බෑ ඒක සංවර්ධනය කරන්න බෑ ඒ සංවර්ධනය කරනවා කියලා ගුණාවත්මක වසයෙන් දියුණු කරන්න ත් ඒ අඩුලුහ හදනවා කියලා ඒක යම්කිසි ප්‍රමාණයකට ප්‍රතිසස් කරණයක් කරන්නටත් ඔය දෙකම කරන්න නං ඒ උපකරණය වැඩ කරන්න කොහොමද කියලා හරියට තේරුග ඒසා සිත්ත වැඩ කරන්න කොහොමද කියලා තේරුම් නොගත්තු කෙනෙකුට මේක අඩුළුහුහ දන්නක් බෑ මේක ගුණාත්මක වසයෙන් සංවර්ධනය කරන්න දෑ. ඉතිං ඒ සිත්ත වැඩ කරන්නේ කොහොමද කියනක තයි චිත්තචයිසික ධර්මවලින් පහැදිලි කරක්. තර රූපය ක නාමරූප වශෙන් ප්‍රත්වමෙන් ක්‍රියාත්මක වෙන්න කිය එක තයි, රූප ධර්මවල පැදිලිකරන්න ඒ නිමා කරන්න කොහොමද කියන එක තමයි. නිර්වාණේ සහ නිවාණ ගම නිපති පදාවේ පැදිකට ො යිටක තමයි අභිධරනය හැට තතාාගතයන් වහන්සේ පැදිලිකක්. එනිසා තමාි මුලිත්ම කිව තාගතයක්න් වහන්සේ ු බුදුුවච්ච තැනයින්දලා ැන දම්ම චක්පතන සූත්‍රය දෙසු ැනයින්දලා වරුදු හතලස් පහක්ම ිතචයිතසික රූප නිර්බාණ ගැන තමයි දේශනා කරන්න. හැබැයි ඒවා පිළිබඳොර විස්තර වි්භාග හැමෝ එක්කම කතා කරන නඒක අවශ්‍යත නැකදි විතලයි මතු කරලාද. ඒ වඳදිහා බලලා අභිධර්මය පසුකාලීන නිර්මාණයක් මුල් බුදු සමයහෙම එකක් නෑ එනිසායිවන ඇති මුල් බුදු සමය කියන්න ොකක්ද මුල් බුදු සමය කියලක කියන්නේ ඒ අරහත්තය සඳහා සියල්ලු සුදු සුකම් සම්පූර්ණ කරලා හිටපුුව අයට එතනින් එහාට යන්නට මග පෙන්වී ඇති ඒමට්ටමට වැඩිලා නැතියට එහෙම කලා එකල ප්‍රමාණවත්නෑ ඒ කොල්ලන්ට මේ මෝූලික කරමුවන්දයනය කරන්න ඕ ඉග ගන්ු තියන්නන්නේ නිසා තමයි අපට මේ පාරභිතා පිළිබඳ කතාව අභිධර්මය පිළිබඳ කතාව මේ අපට වැැදගත්ව ඉි නිසා යම් කිසි කෙනෙකුට සූන්ත්‍රදේශනාවක් අහලා එක පූර්ණ වසියෙන් වැටහෙන්නේ නැතින. අරවගේ ඒ ගාතාවක් අහල එක සම්පූර්ණය වැටහෙන් නැති නම් ඒක වැටහෙන්නය කියලා පැත්තකට දානයක මෙනේ අපි කරන්න ඕොන ඒ වටහා ගන්නට අවශ්‍ය මූලික පසුබිම මූලික දැනෝම මූලික ඥානය අපි සුතමයේ චිින්තාමය භාවනාමය වසිෙන් අවධි කරන්න. ඒ සඳහා. අවිධර්මය ගන ගැනීම අදිය විශේෂයෙන්ම වැදගත්වෙනවා තව එතන ප්‍රශ්ම තියෙනවාද එපමන ස්වාමින් වහන්ස බොහෝමට අවිසරයි නිසාකා මහත්මය ස ස්මන් වහස අවසරයි ඔබෝහන්සක දේශනාාව ඉතාම ස්සනයි විශේෂ මය දදාහරණයහෙමහරි වටිනවා මේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා ප්‍රශ ඉස්සෙල්ලා නික කොමෙන්ට් එකත් තියන්නේ මේ ැන් අපි දැන් අපි කතා කළේ ගොඩක්තුරට නිවන් නිවන් නිවන පාර්ථනා කරන්න ඕන කියන එක එකේ තියමාවෙෙන්න්නේ කතා කළේ මෙහෙම එකක් මට කියන්න හිත්තුනා දැන් අපි දුකක් මහා දුකක්විඳනවා ඒ කියන දැම්මේ විදින දුකාඩු කරගන්න නං ඉති කාටත්තෝක කරන්න ඕන නෙනේ දැයිතින්ගේ. ඒක ගැන හිතනකට නිවාම් අවබෝධ කරනට වඩා මිනිසුන්ට තේරෙනවා අත්දු දැම් මේා ඉදිරියට යන්නේ යන්න මේ තර්මයව ටිකරරි ටික ටික හරි තේරෙන්න්න තේරෙන අප දුකතමයි අඩුවෙන්න්න දු තමයි ඔබෝධ වෙන්න කිය එක ගැන ෆෝකස් කරන්න පුළුවන්න ද කියලා හනතම ඉස්සල්ල මහිතවේ. ඒ කතා කරයි ම ඉලඟ ඔබතු ප්‍රශ්නයට යන්න කලින් ඒක තවම හොඳ හොඳ කාරණයක්කි මතු කළේ ඇත්තටම දැන් දුරජාණන් වහන්සේ නිවන් දැ අපි අප නිවන් දැකීම කියන වචන ඉස්සර හට තියාගත්තට මේක දුරු කිරීමේ මාර්ග. එතවට චතුරාර් සත්‍යයන අවබෝධ කරන අතර දුක්ක සත්‍යේ දුක්ක සමුධයාාර සත්‍යේ දුක්ඛ නිරෝධාරය සතයේ දුක් නිරෝධ ගාමිණනි පටිපදය. ො මේ චතුරාර සත්‍යයම දුක්කකතාවෙන් තමයි පටන්න. අලවෙෙනක දුක්ක සත්ත්‍යය. ඊලග සත්‍යය දුක්ඛ සමුදයාරෙස. පලනික දුක්ක ආරය සත්්‍යය ඉලාන්ට දුක්ක සබුදයාය සත්්‍යය දුක්ක නිරෝධාරය සත්‍යය ඉ දුක්ක නිරෝධ ගාමිණ පටිපදාරස දුක්ක කියල කතාාව නැත්තම් මේ චතුරා සතය ඇත්තමන. එ ඇත්තටම සම්මා සම්බදුරු පව බෝසත් අවදියදී මේ දුකදුරු කරන්නේ කොහොමද කියලා තමයි හොයන්. හැමැයි ඒ දුක දුරුකරන ක්‍රමය ආර්ය ක්‍රමය සහ නාර්ය ක්‍රමය කියලා දෙවි දිහයි. අනාරය ක්‍රණය තුළ පවතින්නේ. හැමවිටම පීඩාව අඩු කරල්ලා සුකය වැඩි කරගන්න කමයක් තියෙන් ඒක වේදයිත සුකය එතෝට මේ සත්වයින්ට ඕන කන තියෙන්නේ හැමවිටම පීඩා අඩුකරගෙන යම් විඳින සුවය එනිසා එය පීඩා දුරන්කරගන සුවයක් අපේක්ෂා සුව අපේක්ෂා කන මේ පංච මේ ෂඩේන්ද්‍රියන්ගෙන් විින්ඳ හැකි සුවයක් ර ඒ එක තමයි අනාරෙක්ට්ේ ආර්ය ක්‍රමය කියලා කියන්නේ ආරයන් වහන්සේලා දුක්ක ආරය සත්‍යය කියලා කියන්නේ උන්වහන්සේලා සාමාන්‍ය ලෝකයක් දකින විදිහට නෙමේ දුකදගෙන සාමාන්‍ය ලෝකයක් දුකදකින්නේ දුකෙහි එක්තා කොටසක්ය තර එකරන්නේ පීලන සන්තාව පීඩාකාරී බව සහ දවන තවන ගතිය ඔවන්ට දුකක් කියලා දැනෙන. ඇතැම්ම වස්ථාවල විපරිනාමයක් දුකක් හැටියට දැනෙන. හැබැයි මේ සංකත බල තනවත හේතුත් පත්තයන්ගෙන් ගොඩනගන බවත් අනාරය පුද්ගලයාට දැනෙන්ම සැපයක් හැටියට මුදල් ඉපීම සැපයක් දැනඋගත් කම් නැති කර ගැනීම සැපයක් භවේ ඉපදීම සැපය ඒ උපන්නාව භවය පවත්වා ගැනීම සැපයක් නීවිදෙන හැමතිස්සේම හේතු ප්‍රත්යන්ගේ දේවල් ගොඩ නැගීම සැපයක් හැටියට පෙනෙන දැන එතකොට ඒක පීඩාආකාරී බවක් ඇතිනකොට ඒ එක දුකයිකි ලයින් කරන්න අ පීඩාව නැති සන්තාප නැති යම් කිසි සුවදායක තත්ත්වයක් පවත්වා ගන්න උක්සහක තමයි අනාර්ය සොසව මේ. ආරයන් වහන්සේ ල දකින ආරයන් වහන්සේ ලගේ ඒ දැක්මේ තියෙන විශේෂක්වය තමයි මේක කාසය දෙපැත්තක් වගේ අර විපරිනාම පීලන සන්තාප මේ ඔක්කෝම බැදිලා තියෙන්නේ සංකත බවත් එක් හට ගැනීමත්ක්. නිසා උන්වහන්සේ ලන්දා කිම මේ හටගැනීම තියන තාකල් මේ ප්‍රශ්නය විසඳන්ඩ බෑ. එනිසා මේ ප්‍රශ්නය විසඳන්න නම් හට ගනීම නවත්තන්නුවට භව නවත්තන්න. අන්න ඒක හරියට දැක්කොත්තු විතරයි මේ භවගමන නිමාකිරීමෙන් මේ දුක්කය නිමාකිරීමේ ආර් ක්‍රමයට අවතන්න. එතවට සාමාන්‍ය ප්‍රතජ්ඥන ලෝකයා අර සුවය හොයන කෙනාට භවය නවත්තනවා අයි උපදි නැතුව ඉන්න මේක සියල්ල හෝසි කරන මුොකුත් නැතුයනෝ මේක කිව් හම කලන්ත හැදිලා වැටෙන මට්ටමට සිහි නැතිවෙන මට්ටමට එනෝ. හැකතු හාමුදුරුව වැැඩඉන්න කාලෙම සමහරු ඒ වි මුසපත්වෙලා තිය නො මේ කහහන ඒට සමහු චෝදනා කරලා ති දියල්ල නැතිවෙනවරු සියල් ලහෝසය නොල් එතකොට එ මොහක්්දේක ඇ තේරුම් ඒ විදිට තො ප්‍රතං්ඥානයයට මේක ප්‍රිය කතාවක් නෙමේ. අනාරය පුද්ගලයාට මේක ප්‍රිය කතාවක් නන එනිසා තමයි ආරය ධර්මය අහලාඒ ආරය ධර්මය ශවනය කළ අරය දම්මස්ස කෝවිදදුූ ආරය ධර්මය පිළිබඳ විචක්ෂණඒ ආරයන් මහන්සේලා ගිය මග අන්ඩෝන කියලා ආරම්භ කරන කෙනෙකුට විතරයි මේ දුක ආරය සත්වෙන් මොකක්ද දුක පිළිබඳ ආරයන් වහන්සේලාගේ දැක්ම ආරයන් වහන්සේලාගේ නිර්ුවචනය න්න ඒක හඳුනගන්න කෙනෙකොට පමණයි දුකදුරු කිරීමේ නිර්වාණගාමිණී ක්‍රමය ආරම්භ කරන්න පුළුවන් ඒනිසා තමයි මේක නිවන් දැකීම එමනත් නිර්වාණය එමනත්ම් භවගමන නිවකිරීම ක්ලේශක් ප්‍රහාණය සංසාර පෘත ප්‍රවෘති නැවැත්වීම ආදී මෙ බඳු වච්චනවලින් හඳුන්වන්නේ දුකදුරු කිරීම තමයි කරන්නයන්න හැබැයි මේ කරඩ යන්නේ අවේධීත අර වේදයිත සුකයක් සඳහන මෙ නමු සාමාන්‍ය ලෝකයායට ප්‍රතජ්ජන සත්වයට අනාර්රය පුද්ගලයාට දුක දැනෙනවා දැනෙන්නේ අර විපරිනාම පීලන සම්තාප කියන කොටස්ටික තමයි මේ සංකතභාවය හැම විට සැපයක් හැටියට ද. එහෙම දැනෙනතා කල් ඒතැනැත්තා දුකික්මි දෙන්න පීඩා සන්තාප යටපත් කර ගෙන ආශ්වාධනීය වූ සංස්කාර ධර්ම පවත්වා ගැන්නට වැෑන්. එහෙම ෑයම් කරනතා කල් එතනැත්ත් දුකෙන්බෙදෙන්න්න එනිසා දුකාඩු කරගන්න තමයි අපි වැයම් කරන්න ඇත ඒ වැයම් කිරීමදී අපි අනාරය මට්ටනින්ද දුකදුරු කරන්න වැයම් කරන්න ඒ එක ලෝකෙ කවුරුත් කරන වැඩ පුරා කොහොඹවාගේ පටන් දෙවඹබුන් දක්වා සියලුම සත්‍ය විඤ්ඥානයක් සහිත හැම සත්වයෙක්ම සුකකාමානි භූතානය දුක පටික්කුලාද හැම සත්වයක්ම සැපේ කැමති දුක ප්‍රතික්ෂේපක. ඒක ලෝකෙ පොදුගතය. එනිසා දුක දුරු කරනවා කියලා කියන කොට අපට ඒ විග්‍රහ කරගන් වෙනවා. ඒ අනාර්ය ක්‍රමේටද ආර්රෙ ක්‍රමේට. ඒ දුක දුරකරගැනීම පරර්ේෂණයහි අපි නිරත්ව වෙන්නේ අනාර් පරේශ්ණයක් හැටියද ආර්ය පරේෂණය කියැෙනෙ රි පේෂ ූත්‍ර බදුහාහන්දුරු දේශනා කරනවා මේ අනාරේ පර්ේෂණය කියන මොක්ද. අර විපරිනාම පීලන සන්තාපාදී මේ දුක පීඩාවන් දැකලා ඒවා දුරකරගන්නට කියලා ඒ දුක උපද වන දේවල්ම යළිියලි ගඩනඟ එදකොල්ට මේ සසර පවතින්නට අවශ්‍යදය පුත්‍රධාරකාදී දැසිදස්සාදී ගව මහිංශාදී මෙල මුදල් ගේ දුරයිටත් මේවා ඇතකොට දුක ඇති කරන කාරණ නමුත්්‍යයායට පතජඥන සත්ත්‍යයන අනාරපරේෂණය තුළ තියෙන්නේ ඒ ගොඩ නග ගත්තුොත් තමයි දුක පීඩාව අඩුවන්නේ ඒ නිසා ඔමුතුනේගේ ප්‍රකාශනය නිවරදි අෆිමෙන් දුකඳදුරු කිරීමේ කමනයකට තමයි මේ අන්ඩ උක්සාග. අපට දැක්මක්තයෙන් ෝන මේ දුක දුරකරන්න වැයම් කරන්නේ. අආර්රෙක්‍රමේටද ආරෙක්‍රමේට. අන්නේ ආර්ෙක්‍රමයට අවතීරණ වෙනකොට ඒක කිරෙන්දෝන විදිහ තමයි මේ කතා කරන්නේ පාරමිදාය, බෝධිපාක්ෂික ධර්මය නිවණය නිවන ගැන ප්‍රාර්ථනායි ඉලක්කය හඳුනාගණ්ඩෝල වනොඒ කතාාවලින් කියන්නේ ආරයන් වහන්සේලා දැකපු විදිහට මේක දකිල්. ආරයන් වහන්සේලා මේක නිමාකර පුද්ධෙන් නිමාකා ඇති ඒක සාමාන්‍ය ප්‍රතජ්්‍යාන මනසකට ප්‍රිය කතාවක් නෙමේ එතනට මනසාවධී කරගන්න අවිද්‍යාව සහ තෘෂ්නාව ඉඩ දෙන්නේ නෑ ඒනිසා තමයි මැරම ොහොත්තේ අපි දඟලන්න ජීවිතය පවත්වාගන්න ඒක තමයි මොවතන්න තරාරහත්තයට පත්වනවා කියලා කියැන්නේ දුක දුර කරනවා කියලා කියන්නේඒ තවදුරටත් පවත්වල නෑ පවත්වල වැඩක් නැහැකින අවබෝධය ඇති කරග යනිසා දුක අඩු කර ගැනීම සහ පැවැත්ම අහෝසි කිරීම කියන එක එකම මග තමයි ඒක තියන්නේ ඒ දෙකම දුකදුරු කිරීම තමයි. හැබැ මේක සාමාන්‍ය ලෝකයාට ඒක පැහැදිලිව කාරණත් දෙකක් හැටියටයි දැනෙන්නේ දේවල් ගොඩ නගරලා පත් කර ගනිමෙන් විඳිර සුවය වේදයිත සුවයයි සියල්ල අත්තැරීමෙන් ලබන සුවය අේදයිත නිරාමෙස සුවයයි ඉතු ආරයන් වහන්සේලා දුක්දුරු කරන්නට යෝජනා කරන්නේ ගමන් කරන්නේ ඒ අවේදයිත වූ නිරාමෙස ගමන්ම. ඇති අන්න ඒ බව සඳුනාගෙන එතන්ටේ අඩකොට තමා අපට මේ පාරණිතාද ප්‍රාර්ථනාද මේ ඔක්කෝම අවශ්‍යවේ. ේ. <gen> එහෙමයි සාමන්නාන්සේ එකකහොඳට පැහැදිලී දැන්කටම පොඩ්ඩක් කියනවන දැන් සුතවත් දැබදු හාමුදුරන්ගේ බණහපු අය මේ ලෝකේ දේවල්ලුනත් ඒ හරියට හිතට ඕව දෙයක් නැතුව දුකඩු කරගෙන දියුණුවක් ඇතිකරගන්නවා ඒවගේ විශේෂ මිතින් අපේ අර ටික් ගැබුරට ධර්මය පාභිතා වඩාගෙන යනකොටඉතින් අපට කොහොමත් තේරෙනවනි ද මේ ක්‍රමයට තමයි ඇත්තරම දුක අඩුවනක තියනෙ දැ විදර්ශනා කරනකොට රාබිධාමය දැනගෙන අනිත්‍ය හරි යනාත්මය හරි ඒ වෙලාවට එකන විදර්ශනාවක් එජීවිතයේ ඇ අතරනකොට කරනකොට තේරනවානි දැම් මේ එකකම තමයි හරිම ක්‍රමය අනිතක දුකේඒ වෙලා එම සාන්දිීත්් එකකව අඩුවල ය හට නැතුවෙල යන ැටේ හෙමයිති අවබෝධයකට එනවා පහුවන්න පහුවන්නට නොහැ ඒ පහුවොටය අවබෝධයක් තව පත්තක් මතුවෙන අ කරුණා මෛත්‍රිය කරුණා මෛත්‍රය මතුවෙන කොට ඒතනැත්තට අවශ්‍ය වෙනවා. තව බොහෝ දෙනාට උදව් කරන්න තව බෝදෙන දුකින් මුදවන්න තව බහෝ දෙනා සුවපත් කර ඇති ඒකාපරාධයක් නෙමේ ඒක වැරද්දක් නෙමේ. ඉිනිසා මේ මේ පැරත්ම නිමා කරන් ඕෝන දුගනිමා කරන්නන්න හැබැයි මේ ගමනද අනිත්ත අයට ං උදව් කරන්නන අනිත් අයියට සහය වෙන් ඩෝන කියනෙක පපරාදයක් නෙමේ අන්න ඔය කියන්න. මේක නිශේද කිරීමේ අවශ්‍යතාවත් අර කියන කරුවා මෛත්‍රියතින විශේෂතාවයක්ත් එක්කලා තමයි පාර්ථනවල විශේෂතාාව ගොඩනගින්. සම්මා සම්බුද්ධ වඩ ප්‍රාර්ථනා කරන්නේ මේ සරුයි කිය හිතාග මේ නිසරුයි වහම බැර කළ යුතුයි මේ දුක දුරන්න එතනැති ං අනිත්තයටත් මේ කතාව කියඩෝනඒ අයටත් මේකට උදව කරදුු නැත්තන අසරනයි අන්න මහා කරුණාව. පච්චේක බෝසත්වරයකුට එහෙම ප්‍රශ්නයක් නැශ්‍රාවකෙන් අතරත් ඇතැම්මයින අරවිදිහට යම් බුද්ධ සාසනක තමන්ට තනින් මේ කරන්නේ නේ බුදු කෙනෙක සහ ඇතිව අවබෝධ කරම හැබැයි අවබෝධ කරග ම අනිත් අයියට උද් කරන්න ොඩ මේ භවය තුළ ඉති ඒක අපරාධයක් මෙන ඉති අන්න එහෙම පාර්ථනාවල විධත්වයන් ගොඩ නැගින්න්නේ මානසික කාරර්ණාවල තියෙන විදධත්වයයක් එක් එඒ ප එහ එහ මම අනිත් ප්‍රශ්නයටයමුනවාවනං මේ අර මේ සමහර ස්වාාවන් හන්සේලත් කියනවා දැන් ඔය රුවන්න ලිසෑයේ අරෝබහන්සේ අරක්කහිපු දේශනාව ස්සලා කියනකොටයි මේකමටම තක්කුණේ බුද්ධ ශක්තිය මේ බුදු හාමුදුරු සම්පූර්ණීඉතින් පරානාම රූප ධර්ම අවුත්නෑ අහුස් වෙලා ඉතිං උහන්සේගේ කර්මශක්තිය විශ්වය තියෙනවා වගේ කිව්වන තත් දේශන උනාානේ එතකොට අර රුවන්නිරි සැයි උන්හන්සේ මේ බුදුරජාණ වහන්සේගේ වැඩිම ධාතු ප්‍රමාණයක් තියෙනවා එතකොට සමහර ස්වාමන්හසලා කියන උන්හසේ මෙට මේ විදියට සඇත පිල්ලි ඉන්නවා ඉලාට කොහොමක් ඉතිං කියනවනේ අන්තිමට මේ තැන්න යෙනවා දැන් බුද් ඒ කියන දම කාල ඉවරුවෙන් පට ර ජන්න්නවාසගේ කාලිවන කර ධාතු. ඔක්කමකතු වෙලා යම් යමකම ප හර මක්ද හිමත් ඇති වෙල්ලා තියෙනවා කියලා එතට ඒ ගෙන මට්නකම් ප්‍රශ්යක් ඇතුන දැන් ය ප්‍රශ ගෙනයි ය ප්‍රඩික්ෂන් ගෙනයි ක් කොහොමද අපේ හිටන්න ඕන කියරවාන්නස ම දැ යම්කිසි ශක්තියක් තියෙනවා කියනකෙන් අදහස් කරන්න්න්නි එක ජීවමාන කියන එකනේ දැ බුදුරජාණන් වහන්සේ ජියවමාන වනකොට උන්වහන්සේගේ විඤඥානධාරාව සජීවීර පැවතුනාන් තරේ විඤඥාන දරාව සජී පවතිනකොට සර්වච්චතා ඥානය ඇතුළුකොටේ සමස්ත ශක්තින විඤ්ඥාන ධාරාවත් එක්කයි මැදී පවතේ. ත විඤ්ඥානධාරාව අහෝසි කලාට පස්සේ ඉන් අනතුරුව තියෙන්න්නේ විඥාන ධාරාව තුළින් ගොඩනැ වූ ශක්තිය. දැ සරවචච ධාතුන් වහන්සේලා තුළ තියෙන් එතු. සර්වජධාතුන් වහසේලාකිී ලති කතා කරන්නේ තතාහකතයන් වහන්සේගේ ශීරයේ අස්තිිකොටස්නෙ. එතකොට වෙනත් කෙනෙකුගේ ශරීරය අස්තිවල නැති විශේෂ ශක්තිය විශේෂ ගුණය විශේෂ ආශ්චර්යන් ඒ අස්තීන්තුල් පවතින්නේ කොහොමද අර සංවච්චතාඥානය ශක්ෂාත් කළ එබඳු විඤ්ඥානයකගේ ස්පර්ශය ලැබූ නිසයි. උවහන්සේ පෙරවූ සිවුර වඋහන්සේ පරිහරණය කළ පාත්‍රය. උන්වහන්සේට ඒ බුද්ධත්වය සඳහා උපකාර කළ බෝධය මේ සියල්ල පූජනීයවෙන්නේ. කෞරවනීය වෙන්නේ වන්දනීයවෙන්නේ. එතන තින ආශ්චාරය වෙන්නේ. අර බහා බුද්ධ ශක්තිය ස්පර්ෂ කිරීම තරේ බුද් ශක්ති රඳදා තවතුනේ විඤ්ඥාල ධාරාවත්තය ඒක දැන් නැහ. එනිසා බුදුරජාණන් වහන්සේ ජියෝමානයි කිය අපට කියන්න පුළුවන්කමක් නෑ. ඒ විජාන දහරාව නිවාවෙන්නට පෙරාතුව ඒ තුළින් ගොඩ නැගූ ශක්තිය අර ඒකයි මකිවේ ගිනිකුරක් පත්තු කරලා නිවාදයන් හම ගිනිපුර බින්දරට කැතනින් ඉවරයි හැබ ඒ ගොඩ නැගුණ යම් උුණුසුමක්තිය ඒ අපට නැහැ කියන්න බෑ එතන අන්නේ වගේ ශක්තියක් තමයි වර්තමාන තුරුවෙලා තියෙන් ඉති ඒක ශක්තිය තවම තියෙන නිසා ඒ ඒර් ඒ අර්තක ුද්ධශක්තිය ජියෝමානානයි කියලා කෙනෙකුට ඔන්නන්ගේ ජිවෝමාන කියන වචචන පාවිච්චි කරන්න එහම සරල විදිහට පාවිච්චි කිරීම වරදක් කියලා අපට කියන්න ද. එහෙමනතුව අපට අ දෙවන් වහන්සේ ජීවමානයි කියන විදිහ අර්ථයකින් එහම තර මහායාන ආගමය කියන විදිහට සීලුම බුදුරු ගිහිලා සුකාවතතියන්න උන්හන්සේලා අවශ්්‍රවෙලලාට දව කරනවායි එක කවරුත් පිරවාම් පාන්න හෙම කතාවක් මේ මේ කිය. තාගතයන් වහසේ රුවන් වැඩෙසෑ ඇතුළි ජිවමානව ඉන්නවා මේ බුද්ධ කල්ප ඉවර වෙනකං හිත්තාටතු දවගන් හෙම කතවක්හස පිල්ුවන් පාල ඉවර. වයෂ පරිනිවානය සහ ස්කන්ධ පරිනිවානය කියන මේ දෙක හරියට තේරුම්ගත්හ එක අපට තේර වටහ ගන්න පුොළුව. ස්කන්ද පරිනිර්වානයට පත්වනාටකය උන්වහන්සේගේ ඒස්කන්දයන් පවතින කාලේ තුළ ගොඩ නැහූ ශක්තියයි දැනට තියෙනෙ. ඒක තවමත් උන්වහන්සේගේ ඒ අස්තිකොටස් හා බද්ධවෙලා. නහන්සේ පරිහරණය කර පුදේවල්ල එක්ක බද්ධ වෙලා තවමේ ශක්තිය තිෙන ඒ ොහක්කවත් නැතත් මේ විශ්වය තුළ තවමත්තේ ශක්තිය අර ගිනිිකර පත්තු කරලා නිගහම මේක උබුසුම රදා පවතින්න වගේ තවමන්තේ ශක්තිය විශ්වය තුළ තියෙන. ොට ඒකත් අනුකමේශය වෙන අමකදේ නිත්‍ය ධර්ම නෙදේ. අනිත්‍ය වූ සංස්කාර ධරම. ඇනිසා ඒකත් අනුකමේෂය වෙන. එතකොට ඒෂේවෙලා යත්දී? යම් දවස්ක ධාතුන් වහසේ එකතුවිල අරදියට ප්‍රාතිහාරයක් පානොයි කියලා කියන්නේ එක බුද්ධ අධිස්්ටාන් තොේ අනිස්ටානය කියන්නේ අ අන්නර ශක්තියද අධිස්්ායයක් කරන්න බුදුහාමුදුරු දැන් ජියමාන වනෑ නිහසගේ චිත්ත පරම්පරාවනය චිත්ත පරම්පරාව නිරුද්ද වෙන්න කලින් අධිෂ්ටානය නම් වූ ශක්තියන් ගොඩනගලද ඒේ නියනනිත වෙලාවට සක්වී වෙන එනිසා බුද්ධ අධිෂ්ඨානයක් කලා නං ඒක මේ විශ්වය තුළ අනිවාරයෙන් ඒ දිනයට ඒ අවස්ථාවට එක කියල. එහෙම අධිෂ්ඨානයක් නැතිනම් විශේෂතා වෙන්නට පුළුවන් දිව්‍ය බ්‍රහ්මනාග මනු ්‍රෂී තවත් මනුස්්‍ය ඉර්්ධිමතුන් ආදී අවශේෂ මේ පංචභෘතයන් පටව්‍යාපොතේජවවායෝ කියන මේ සත්‍රමහන්ධාතුන් චලනය කරන්න වෙනස් කරන්න. පාතිහාරය දක්වන්න පුළුවන් අවශේෂ ආත්මභාවයන්ගේ සහායමත යම් ඇම්දේවල් වෙනස්වන්න පුළුවන් බුදුරජාන් වහසගේ අධිෂ්ඨානය තොර යමක් බුදුරජාන් වහසේ අධිෂ්ඨාන කරලතින් බන ඒකටයි දෙවියකුගේ ප්‍රහ්මයකුගේ මැදිහත්වීම ඕන නෑ. ඒ අවස්ථාවටයකඒ විදිහට සක්්‍රය වෙවෝ. එො හැබැයි ඒ සක්්‍රය වෙන්නේ ජියෝමාන බුදුහාමුදුරුවෝ පැවවීම නිසාට මේ අරාධිෂ්ඨාන බලය රාධිෂ්ඨානය වහන්සේ ගොඩ නැඟගු කර්ම ශක්තිය බලය ඒක අර ජියවමාන කතාාව නමේ ඒ කියන් ජියෝමානයි කියන වහන්සේ විඤ්ඥාන පරතවමශක්්‍රිය නම් පමණයි අපට ජියෝමානයි කියලා කියන්නට පුළුවන් එහෙමනැත්තන් වමහන්සේ පිරිනිිවන පාල ගොඩ නැගූ ශක්තිය තවම අනුක්‍රමයෙන් සැවවිල් පවති නෝ ඒ තුළ අධිෂානය කියලා කියන් ඉතා විශේෂන් අවස්ථා අප ආනම්ද නාහින් කන්න මහත්මය හසරන සම්බන්ධෙන් මුද්නසන් හස මේ ශවාන මට මත්‍රම මංගන් ප්‍රසන්ට උත්තරටයක් කම්මුණ ඉදිරි ප මලින් ත විචට ප්‍රශ්නලි මේ ම මේ කෙළි මහුත් සාම හ දැන් මටි තනවා අපි මේ අපි දැම් පාර්මිතා ප්‍රර්ථනයි තුර කර්මය වගේ නියාමහර යනකොට අපි අරනිකාා හෝද හෝද මඩේ දාානගතතියක් එවාදික මොකද මේ අප හැමලෑම පුද්ගල භාවයක් ඇටෙද අපි ඇති කරගන්නවා. से मार माल त ෂ में ंड කියला वा में अभ පंच स्ක धर्म ट ම මේ හ जान र में आपේ सान वा ද वाले ुरु ने හො ඒ देख කිරීම අප रीद में वा මට से හदा स स එක හරිඇන්නමුත් දැන් ඔබතුමා කිව්වාන්නේ දැන්ගොය කර්මය එතවර පාර්ථනාදිය කියනකොට අපිට නිකන් මේ ආත්ම සංඥාවක් එන්න කියලා අන්න ඒකත තියන ප්‍රශ්නය.ඒගැන දැන් අපි මේ කතා කරන්නේ ආත්මකතාවක් නෙම මේ කහගැ ඉන්නකට යම් කිසි ගැනකට ත්ම සංඥාවක් එනවා කියන්නේ එතවට එත් තරම්ම අප මනසතුල ආත්ම සංඥාව ප්‍රබලයි කිය. දැන් අර උදාහරණයක් හැටියට ම පෙරදින එකත් කිවේ හිළු බැස ගියා කියන ප්‍රකාශන. බැසගයා කියන ප්‍රකාශණය එහෙනකොට ගනිකාවට මතක් වෙනවා තමන්ගේ උෘතීයටයන්. එතකොටට බ්‍රාහ්මණයාට මතක් වෙනවා වේද සජ්්‍යායනා කරන්න. පැවිද්දාට මතක් වෙන තමන්ගේ වතාවත් සහ භාවනාකාරය කරට. ශිෂ්‍යයාට මතක් වෙනවා පාඩන්ටික කරන්න. හොරාට මතක් වෙන හොරකමේයන් එතකො සල්ලාලයට මතක් වෙනවා සල්ලාලකමයන්. හිරු බැස ගියා කියන එක ප්‍රකාශනයයි කරන්න ඒ ප්‍රකාශනය අපි අපට අර්ථ දැක්වන්නේ අපි අපේ අත්දැකීින් මනෝභාාවයන් දෘෂ්ටි චින්තනය මතතම් समा एक हमपी ज्ञन ने संन्यावितिरुर टी के एक ग आप खरीर में नहीं करो मैं सुूताता वच्सा परिदा नुसान ता ने ने मेंप करण ोंने के टां स त्र में संन्यावाल बुरु एक कनाने केने कार्य काकारें आप एक कौनसंट्रेक् करो ैरीद में निवन इमान लगाकर कर के लिए म තමයි ක යුතේ නමු ප්‍රශ්නතියන්නේ ඒක කරගන යන කොට අපි ඒක දිගට අන්්ඩෝ පවත්වන්න අපහො සක්වන්නේ ඇයි ඒකටවස ශක්තිය මදිනනි සහමගේ ශක්තිය ගොඩ නගමින් ඕන රටික කරන්න අරක නවත්තලා සක්තියහදඩන ශක්තිය ගොඩ නගමින් නරක පවත්න්නකො දැනගන්නවා අරක වෙන දට වඩා ීරවා අපට ඒ ගමන න්නට පුළුවන් එතකොට ඒ අපිහිතම දැන් දරුවේ අත්ධ්‍යාපන කටයුත්තුකට හොම කරලා හම ඒ දරුවට මතක හිටින් නැත්තා මුලින්ම මතකහිට මේ අභ්‍යස කරලා ඊට පස පාඩන්ටික පටන්ගන්ඩෝන කියලා එහෙම බලාගනින්ට බෑ පාඩන්ටිකත් කරන්න ඕට ඒ අතර තුරේ අන ධාරන ශක්තිය වැඩි කරන ක්‍රම අධ්‍යනය කරන්න පුහුණු කරන්න. එතවට තැන් ඔබතුමාට සහ අපි හැමෝටම සුතමය වසේන්තිය නො මෙන්න මෑඩිකයි කරන්න බෝන කියල පැහදිලි අදහස. සිින්තා මේ වසේනුක් තියෙනවා හැබැ භාවනාමය වසයෙන් එකට බැස් සහ ම අපට එක පිහිටන්ඩ බැරි අරු දෙයක් තියෙනවා එට පිහිටඩ බැරි අර්ගුදේ එන්නේ ඇයි මෙච්චර දන්න දේ මෙච්චර තීරෙන දේ ඇයි කරන්්ඩ බැරේඒ කරන්ඩ බැරිවීමේ හේතු දෙකක් තියෙනවා කියනකයි මේ කියන්නේ එක හේතුවක් තමයි අරවිදිහට යම් පැතුමක් තියෙනවා නං ඒ ප්‍රාර්ථනාව නිසා මේක නිශේදවෙන්නේ හැබ ඒතනත්තාට ඒක කරන්නඩ ඩැවෙන්නේ අර්බුදයක් නිසා පටලගින් ලක් නිසා නන පැහැදිලි ගවන පැහැදිලි ශක්තිය අවද වෙනෝ හැබැයි නිමා කරන්නේ පර්තන තව කෙනෙ ඉන්න බලුවන් එහම නි්ෂේත පැතුමකුත්න මේඒක කරගඩද එක පිහිටඩද ඒ තියනෙ තුරුවලක ද අපි වැඩි දෙන කන්න එතන ඇති ඒ නිසා කළ යුතු දේ දැන් අපට කොටම පැහැදිලි ඒක ගැන වාදයක් තර්කයක් නෑ දැ නමුත් මේ පච්චර පැහැදිලි වනත් අපට පාවනාවට වාඩියඋදැන් පස්සේ මනසේ එක කරන බුදුරජාන් වහන්ේ සතිපට්ාන සූ ප්‍රී දේශනා කරනවා අවුරුදු හතක්කෝ නෑ එක දවස් හතක් හරියට මේ සති පට්ටහේ වඩන්ඩ පුළුව. ඇැති මේ කතා කරන අපඔ කොටෝම් බැරි දෙක දවස් හතක් කැපවෙලායි එක කරන්න උත්සාහයක් කරගට බලන්ඩ එහම උත්සාහ කරපු අයත්තින්නවා හැබැයි උත්සාහය තුළ අපට දවසේ එක තපපර කීදද විනාඩි කී අදධහරයට සිහහි පවත්වන්න එතකොට ඒ අනි තැම මොහොත්තම අපේ සිහිය ගිලිහන්නේ ඇයි ඒ ඒ මටටමට පුපුුුණුව අපේ මනසෙන අප තේරෙනවා කරණ්ඩෝන එක සතියක් අකණ්ඩව සිහිය පැවැත්වීම විතරයි සති පට්ටානේ මේ ම අස්්චරයක්කට මේ පාරමිතා පුරපුර කල්ප කනන් දගලන් ඩෝල දෙයක් නැ එක තරකානුකුල්ල කතාව. හැබැයිද මේකට බැස්සට පස කරන්ත පුළුවන්ද අන්න එතන තමයි නිසත්ව නි්ජීව නිෂ්පුද්ගල පශ්නැතිේ. ඔබතුමා කියනදේ සාර්ථක වන්නවා මෙතන සත්්‍යයෙක් පුද්ගලයේ ආත්මයක් හිටියන ගොන්න ම මේ කරන්න නොල පඩන්ගත්ත කලා. එත මෙතර සත්යෙක් නෑ පුද්ගලෙක් නෑ ආත්මයක්න එනිස මේ සාධක ගොුණුවෙන්නිිච. සාධක ගොුණගෙන විදෂ දිහා බලලාවරනෑ අපට මේ වැඩේ කොහොමද මෙහයවන්නේ කියලා හඳුනගැන කරන්න එකයි මම කිව්වේ අපට උපකරණයක් සංවර්ධනය කරන්න හෝ අඩු පාඩු හදන්න බෑයි උපකරණය වැඩ කරන විදිහ තේරෙන් නැත්ත. දැන් එතකොට අපි ගොඩක් දෙනා මේ හිත්ත වැඩ කරන මේ නාමරෝක ධර්ම වැඩ කරන විදිිය පත්්‍යව වෙන විදිහ හඳුනගෙනනදෑ හඳුනගැෙන නැති නිසා අපට හැමතිස් සෙම මෙතන පට ලැවිල්ලා ඇතිවල් කියනොකොට කාරණය තේරෙෙන ව නමුත් ක්‍රියාත්මක කරන්න පුහුණන් වෙන්නවා.ද අර එක ඔය කායිකප්‍යයා සෙහෙමිනත්තං මොනද ප්‍රීඩාාව් ගණ්ඩන ගරුවරේමු. තමන් වෙතා ආපු අලුත්ම තරුණ දරුව කණ්ඩායිමට කියා දෙනවා අඩි පහලවක් උස තාප්කින් කොහොම පහසුවයෙන් පනින්නෙකි. ඒකට සිත හසුරුව ගණ්ඩෝන විදිහ කයහසරුව ගණඩෝන විදිහ ජවය ගන්ඩෝන විදිහ හානිිවෙන්නතු අස්තිබි දෙන්නතු ඒක කරන ක්කෝම් පැහදිලි කරලා දෙනවා පෑගානක එකේ අවශ්‍ය න්‍යාය සහ පාක්ෂණය එතකොට ක ඔක්කම් පැහදිලි කර දිලා ගුරුවර යහනෝ දරුවන්ගගේ ද තරුණාදහෙම තෙරන මක ප්‍රශ්න තිය ප්‍රශ්න නෑ එහෙමම් දැගති පනින්ද තාපැ පෙන් ලකෝ දැ පණින් දැ එෙන න ගුණ බලනවා දැයිති අර ගුරතුම හන්න දැන් මේක තේරුනා නම් ප්‍රශ්න ැත්ත න්‍යය දන් දෝන එක තාක්ෂණය න්න ඒ පලන්න බෑ අන්න එක තමයි පුහුව නැති ප්‍රශ්නය එ පුහුණුව ොහොමොද කරන්න ඩෝන කියන එක තමයි මේ පාරමිතා කියන්නේ බරයෙන් බගේ පහොද එක සකස් කරන්න එතන්ට හැකසිලා නැතන් අප සතියක්න්ඩ සතිපටහනේ වඩ නොසිහය පවත්ව නව කියලා හිතාගන වාද ුනා එක කරන්න බැ ඒයිරන්් දැ ඕනන අදාර සාධක සම්පර් නන එනිසයි අපට තේරු ගණඩුවෙන ත සත්්‍යේ පුද් කල කාම කතාවක් නෙමේ සාධක ගුණු කරන්නන සාදක ගුණ කර උත් සහලට ගොුණුවෙන් නත්තම් අඩුව තියන්නේ කොටනද අන්න එත කොට අපටයි මේ පාරමිතා ප්‍රාර්ථනා කර්මනයෝ හොයන්ඩයි. හෙම නත්තන් අර බුදුහාමුදුරුව වැඩඉන්න කාල ෙට්ටේ දිට්ටමත්තම් භක්ෂත සුතේතුම ඒ කතාරහම එතන ඉනයි අපට හ ඒක නිසාන්න තින සති නො බිු කරන්න නේැඒ තැක්ටි එකක්න නිසාන්නිදැන්ි කෙරන්නට කොසක්තිය අප බාාව ඉතින් ඒ හරයග වෙන්න සන්නඒ ප පි අවසානයට අ විභාගය සමත්්‍ය න වගේ කාරය තමයි ඒක විභාගයට ියන්න ගියාට උත්තනේ හරියට එ තක සපත්ය නඉ ගඩෙන ඉද ලහ අමට ගර දිචතන හො ඉගෙන ගඩ එතකොට අතන පැක්ටිස් කරරයින්න ඕ ඒ අවසාන මේ පොයිටකින් ඒහාට පනන්නට මඟ පෙන්න්න. ඇ ඒක කිව්වට අපට පනින්ද දැරිනා. එඇතුට මෙන්න මේ මට්ටමින් තියල මේ මේකට උඩින් පනිින්ද මේ හැ්පෙන්න්නතුව පැටිලෙන්න්නතු පින්ඩකින් අපට පින්ඩ දරින තවපි පුහුණු කරන්න ඒ කතාවයි මේ කිය තස? කාලවෙලාව නිම පවත්තිනවාසන කුමාරමත්න රුව සස අසරයි මේ උපන්සේ දේසනය සඳහන් කළ වගේ සන්වසමය උපසිත පරික්පාජිකතුමාට යෙදම් අහිත පබවා කියෙන් ගාත වාහනකොට ම මේ සන් පලිට පමිඩ පුළුණා අපිීඉති රක් හලති නවා ඒ හන්සේ ති න ක් ාව තමයි ැ ගන් ිය සत्र්‍රය වගේ මගන් දීට න පටන ඩන්ඩි ලා මගන් දිීට බද්‍රජන් වහසේ තින දශ්ටताාව ඉද මේ आ मार्ගට में කල්න් ම ආ්‍රී කල්ල ධර්ම ශවණ කල්ලා මේ मार्ගහිට වඩ යොම කලා ස ස මට හි හි ද තමයි හන් මව. මෙ පුද්ගලයෝ පද පරම පුද්ගලයෝ කියලා ධර්මය සඳහන් වෙන්න මේ පාරම පාරමිතා මේ අඩුවෙන් ප්‍රිච්ච පුද්ගලයෝද කියන එකනය පුද්ගලයෝ කියලා කියන්නන්නේ ඒගොල්ලො පාරමිතා ප්‍රවුණ කරගන ඇවිත්තියෙනවා තාම මන්ධී ප්‍රමාණත් එගොල තව හික්මන්නට එතවට ඒගොල්ල සහට එක භාවයක් තු ඒගොලන්න පුළුවන් ඒ තුළුටික සම්පූර්ණ කරගන්න එහෙමයි තමයි අවුරුදු කිහිපයක් භාවනා කරලා. රේ ජීවිතයවසාන වඩ කලින් උන්වහන්සේලා ඒ අදාළ ප්‍රතිඵලය ලබත් හැබැයි සමහට නය පුද්ගලය ඉන්න ඒගොල්ලන්ට ඒක කරන්න බැහැ ඇතට ඒගොල්ලන්නට ආත්ම කීපයක් ඒ පුහුණු කරන්න තවට ඒ අය ඒ භවය තුළ පද පගමයි ඒනෙක් දැ අපි බදුරජාණන් වහන්සේ අභිමෝ වදදහ මසන වන එතනතර යම්ප්‍රමාණයකට වැල්ලතිෙන හැබයි ඒ භවය තුළ ඒක නිමා කරගන්න බෑ තකට එතනැත්තා ද පරමැටිියට තමයි හඳුනාගඩ වෙන්නේ ඒ භව පද පරමයි කියන්නන්නේ ඒ තැනත්තර කවදාවත් නිවන්ද කඩ බෑ කියනෙ කනෙ. ඒ භවය තුල මේක සම්පූර්ණ කරගඩ බැහැ ඒ මට්ටමට එක්කො වැඩිලන්න හැ පද පරමවෙන්න පුළුවන් තවරණයකින් රපි කිල්විය එකයි පාර්ථනාවත්ක් දැන් අපිහිත්තම සුමේද තාපසයා දීපංකර පාදමූලේදී නිවන්දකිට සදුසුකන් තිලුණන සදුසකන් තිබුණට වන්හසේ ඒ භවය තුළල පද පරමයි ද පරම කියල කියනඋමහසේ වචන මාත්‍රය එෙක් කල උමහසට උමහසට කෙලෙස් ප්‍රහණී කියන අරහත් මාර්ගඥානය කියන එක වචන මාත්‍රයකට විතරක් සීමාවෙනෝ ඒ භවයතු ඒකන්මහසේට ප්‍රායෝගික වෙන්නන්නේ භවේතු තු ප්‍රයෝගක නොවෙන්න සාධක දෙකක් තියෙනවා ප්‍රාර්ථමාව සහ පුොහුණ බව නැතික ද ඒ කරමු දෙකම තමයි අපි නැතිෙක් වෙලා කතා කළේ තමන්ට නොපුරුදු බව නිසාද මේ අර්බුදේ තිය එහෙමන විශේෂ පැතුමා නිසා එක අපි හඳු නගන්න එකත් වැදගත් ඒ හදුනගත්තත් නොගත්තත් උත්සාහ කරන්න උත්සාහය අතහරින් පහොදන ඇබේ උත්සාහෙසාර්ථකවෙන්න අර්ථවත්තයන්නේ තම ඊලක්කය හරියට හදුුනගන්න පුළුවන් වැඩර එකයි මංකවේ යම් කිසි උපකරණයක් පතිසංස් කරය කරන්න හෝ වැඩිදියුණු කරන්න එක වැඩරන්න හැටි නග සිත වැඩ කරන හැටිය අපිදන්නේ නැත්තං මේ වැඩේ කරවෑ. ඉ ඒම කරගෙන යන්නකොට ඒ සිත වැඩ කර ට හඳුනගත් හම තමයි අපට පැතුම කියන එකත් හරියට තේරුම් ගන්න පුළුවන්. එ ඒ නිසා නය පුද්ගලය කියලා කියන්නේ උත්සාහ කරලා ඒ භවය තුළ එතැනත්තාට හික් මෙන්න පුළුවන් නය කියලා කියැන හික්මය යුතු කියන කියෙනන්. එතකොට පද පරම කියලා කියැෙ ඒ භවය තුළ අරහත් මාර්ගච්ඥානය කියන එක ඒතැනත්තාට වචන මාත්‍රයක් විතරයි. ඒ ප්‍රායෝගිකව ගැන සුතමයි චින්තාමය වසයෙන් වටහන්නට පුළුවන් ප්‍රායෝගික වසයෙන් ඔහුටඒ භවේ තුළ ස්පර්ශ කරන්න දැයි. එබන්ඳු ඇතමයි පද පරම කියැනති පද පරම කියලා කියන්න කොට අපට නිකං වැඩකටම නැති කෙනෙක් කියලා බැර කන්න බෑ පද පරම වෙන්න පුළුවන් ප්‍රාර්ථනාවතත් නොපහුණු බවවතත් කියන කර්ණ දෙකක්. පෑදි සමත් තෙරවන්සරණෑ. හඳ එහමන බුතික මහත් නැතා ප්‍රශ්න තියවාද අහල කවුරු. ්‍රේ ස්මීන් වහන්සේ වෙන ප්‍රශ්නහල නෑ අමුදුුරුවආ කාලවෙලා දැන් සම්පූර්ණ වෙන සපි සාකච්ඡාව නිමා කරමු. එ අපි නැවතත් සිහිපත් කරනු අද යම්ම් ගැටලු නිසා පොඩි වෙලාවක් ප්‍රමාද වනා නමුත් ශ්‍රාවකීන්ට එක පාඩුවක් නොවෙන හිටියට අපි පෑදිිකක්ම දේශනාවත් සාකච්ඡාවත් අප සිද්ද කලා. සතිය අපි උප සහ කරන්නේ පාර්මිතා පිළිබඳ මූලික හැදිින්ේ තව අධ්‍යවශ පට සක්තියන අපි පාර්ථමනා ගුණු කරගන්න කොහොමදේ එකට අන්දාාල පුසල කරණි කොමසා මේ පාර්මිතා පිරීමේදේ ඒවා හීන මදධ්‍යයම කෘෂ්ට වසයෙන් කොහොද තුුණු කරන්නේ එක මහාබෝධි ප්‍රාර්ථන පචයේක බෞදධි ප්‍රර්ථන ශ්‍රාවමක ප්‍රාර්ථන වසයෙන් කොහොමදේ පාර්මිතාවන්ගේ නස්වන්නේ අධී කාරම කතාා කරේතුව තියම. අපි ඉදිරි සතිය තේ නිසා පාරමිතා පිළිබඳ මූලික හැවින්වීම පිළිබඳ සාකච්ඡාව කරන්න බලාපොත්තුවෙන්නේ.ති ලබන සතිය හැමදිනාාව සහ සම්පදධවෙන්න ඉති අද දවස මහිතම ඉතාම සාර්ථක සාකච්ඡාවක් අපට කරන්න පුළුවක්ම ගාක් පැති මතුූනා ඉති අපි පුුණ්‍යයන් මෝදනා කරනවා සහ සම්බන්ධ ස්වාමින්න් වහන්සේලාටත් එවගේ බිහි පින්මතුන්ටත් නිකාරණ හොම බුද්ධිමත්ව තේරුන් ගනිමින්. මතමන්ගේ ගැටලුත් ිරා කරණය කරගණගින් අන්න එත් ධර්ම මාර්දය විවෘත කරන්න බොහොම ප්‍රායෝගික ප්‍රශ් හැම කෙනෙක්ම මතු කලා ඒ හැම ප්‍රශ්නයක්ම වැදගත්තෙනවා ප්‍රඥ්ඥාව වදිවෙන්නට ඇතිේ නිසා සහ සම්බන්ඳම සේරු දෙපාටම මෙත් සිතිං ආශීරර්වාද කරනවා සීරු දෙබාටම ප්‍රඥාව වදි කරගන සෝසේ තරමේුම ධර්ම තිියවුණු කරගන බෝධි පක්ෂික ධර්මා අවධි කරගන, ම තම ප්‍රාර්ථනා කරන බෝධයක සුවසේ නිව දකින්නට මේ උසාව හැම දෙනාටම හේතුේවා කියලා පා අප සල දෙනාගේ හිතසූ පිණිස අපගේ ප්‍රාඥ්‍යාව දියුණකිරීම පිණිස පුරා පැය දෙකක් ධර්මය දේශනාරසා ධර්මය पा ැ िप्य න් से प्रार्थतना කරना खालेद भा प्रार्थने කරनाव බोज कि सा सदुखින්न इदීමට මේ खुසල कर में ඒතුु असना वेवा सरा स्वाना स साधू साध साधू